ඔබට නිතැතින් සිහිපත් වෙනවා ඇති ඒ රිද්මයට ජීවිතේ කොයිතරම්නම් දවස් ගණනාවක් අපිට නිදිසුව සමීප කරන්නට ඇතිද ඒ හඬ අහන හැම විටම ඔබේ අස්මානේ නිතැතින්ම ඔබේ ආදරණීය මව්වරුන් ඔබේ අස්මානේටම පැමිණ කතා කරනවා ඇති අද මාර්තු මාසේ අටවෙනිදා රටකි ලොවකි දයකි අය තේමාව රැගෙන ජාත්‍යන්තර කාන්තා දිනය සමරනවා ඒ සමරන කාන්තා දිනයේ දවසේ කාන්තාවකට ලෝකේ ලබන්නට පුළුවන් උත්තරීතරම පදවිය මාතෘත්වය ගැන ගැඹුරු නමුත් හෘදයාංගම සුඳුරු කතා බහක් සහෘද සංවේදී ස්වරයක් සමග මුහුකොට ඔබේ අස්මානයට සමීප කරන්නයි ජාතික නාලිකාවෙන් පරිවාස සහ ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යහපත් පෞල්භාවයක් වෙනුවෙන් සූදානම් වෙන්නේ මේ වැඩසටහන උදෙසා වැඩසටහනේ නිර්මාතෘතුමන් ප්‍රමුඛ කොටගෙන විද්වත් මණ්ඩලයක් අදත් විද්වත් කතිකාවත උදෙසා අපත් සමග සම්බන්ධ වී සිටිනවා ප්‍රථමයෙන්ම ඉතාම ගෞරවපූර්වකව නමස්කාර පූර්වකව සාහිත්‍ය ශූරී රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී බටුවංගල රාහුල නාහිමිපාණන් වහන්සේ නමස්කාර පූර්වකව සංවාද මණ්ඩපයට පිළිගන්නට කැමැති. එවකෙයිම අද සංවාද මණ්ඩපය හරසාර කිරීම උදෙසා ආශිර්වාදලා දේවමාතා නිකායේ විමලා වෙරළුපේ කන්‍යා සොයුරිය සම්බන්ධ වෙනවා අයිබෝන් ඔබතුමියට. එවකෙයිම මේ වැඩසටහන මීට වසර 11කට පූර්වයෙන් ආරම්භ කරලා දිවයිනේ ගම්නියම් ගම් සිසාරා ජන හදවතට වඩාත් සමීප වෙමින් මාතෘත්වය හඳුනන මාතෘත්වයට ගරු කරන සමාජයක් ගොඩනැගීම උදෙසා සැබෑ සමාජ මෙහෙවරක නිරත වුණු වර්තමාන කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මැතිතුන් අද සම්බන්ධ වෙනවා මෙම විද්වත් මණ්ඩලය සමගින් ඔබතුමන්ව අතිතම ගෞරවයෙන් පිළිගන්නවා එවැගේම රාජ්‍ය අමාත්‍යංශයේ ගරු ලේකම්තුමිය කුමාරි ජයසේකර මැතිණිය සම්බන්ධ වෙනවා අයිබෝන් ඔබතුමියට එවැගේම මිනිස්පල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මැතිණිය හැමදාකම වගේ අපත් සමග මේ සංවාදයේ බරසාර කරන්න සම්බන්ධ වෙනවා අයිබෝන් ඔබතුමියට එමුනම් අපි මේ සෞන්දර්යාත්මක කතාබහ ආරම්භ කරන්නට පූර්වයෙන් සූදානම් වෙනවා මාතෘත්වයේ හරිම අපූරු ගැයුමකට යොමුවන්න. වැඩසටහන ආරම්භ කළ තැන සිට මා ඔබට කතා කරන්නේ අපේ දේශයේ හෙළ භාෂාවෙන්. අපේ භාෂාව හරිම විශිෂ්ටයි. මේ භාෂාවට ඕනෑම ගැඹුරු අදහසක් හරිම අපූරුවට මధుර ලෙස කියන්නට පුළුවන්. ඒ භාෂාවේ අපි හැමෝම වඩාත්ම කැමති වදන පටන් ගන්නෙ භාෂාවේ දෙවනි අකුරෙන් ආදරය. හැබැයි දන්නවද? ඒ ආදරේ උල්පත ගැන භාෂාව කියන්න පටන් ගන්නෙ භාෂාවේ පළමු අකුරෙන් ආදරයේ උල්පත වූ අම්මා. Come on, come on, come on.
कोट कीरी आतुरी एतिरी उवदुवा तिवमगुरत्वं नेले विली कीन मत कैमा मिलवुवा जीवित जीवित गिनती ए जीवित कीर्ति पनदी मादेटी कल आदरी उलपित की तुम तब से मारा कुमर से शिव पता अतमें सुनेंगे रोलट किन अंधायड कन्वा निधि कन्वा यहन के भी सीनिन के सुवदक निन सीवी किरी सुवदोदी सिंधव सट सिने हस लभेंदी किमती दिवियत नवपन लेपोती मातडी कल अम्मा आतरे उल्पत अम्मा माउट की तुवन तव से मारावन कुमरन से सेवन पता अतमें कमिनन में सुलंगिली सटहने पलमु गीतय आदरे उल्पते अम्मा मे गीतय अपि वेडसटहने आरंभयट तोरागन्नटत् प्रमुख हेतुवक् तियेनवा वेडसटहने आरंभयेदीम ओबे मतकयट नैवत अम्मगे आदरे गैन समीप करन्न अपिट अवश्य वुणा ओब गीतय अहन अतरे मतक करगत्ता नम ए आदरे उल्पतवु अम्मगे आदरे दरुवन विषयी गला इन्न पटन गत्ते खवदा इदंद कियला मदकट मतक करगत्ता नम ओब इपदुनु दवसेद ने इट तुंगा कलिन अम्मला ओबट आदरे कला यंतम कुस पिलिसिंदगत बव देनुनु दवसे इंदन ओबट आदरे कला ओब खलुद सुदुद दुवद पुताद उसद महातद हुंदद नरकद में किसीम दयाक दन्ने नेती कालेत अम्मा पुदुम तरंग उपट आदरे कला एनिसा खन्न पुलुवन रस हरक ओबट अपुलाक वेई कियला कहवेने यन्न पुलुवन कम तीन गमनक ओबट अपुलाक वेई कियला गिये ने एक विधियट एक अतट रात्रियक एली वेनकं निदन्न लैबुने ने इच्छर दुख अंदरावक दसमसक पुरा विंदला ओब मेलवट एलियदुटु दवसे इंदन ओबट असनीपयक उनाम तुरुलु करगेन रै एल्ली वेनकं निदि मेरुवा एहु अम्मावरु गैन लोक कांता दिने अपि कथा करन्नट मोना हैबै मे वेडसटहन वसर 11क पुराम
දේශේ ගම් නියම් ගම් සිසාරා ඒ මහා මෙහෙවර ගැන කතා කළා. ඒ කතා බහ අපි හැම දවසකම ආරම්භ කළේ මාතෘත්වය නිර්වචනය කරගන්නේ කොහොමද කියලා. හරි අපූර්වට මාතෘත්වය අපිට අපේ අතිපූජනීය බටුවංගල රාහුල හිමිපාණන් වහන්සේ නිර්වචනය කරලා දෙනවා. අපේ හාමුදුරුවනේ මේ අපූර්ව වූ මාතෘත්වය රතුපාටලේ සුදුපාට කිරට හරවන අසීමිත දරු සෙනෙහසකින් හදවත පුරවාගත්තු මේ අම්මාවරුන්ගේ මාතෘත්වය අපි කොහොමද නිර්වචනය කරගන්නේ? පූජනීය මහා සංඝරත්නයන් අවසරයි කන්‍යා සොයුරියනි, අම්මාවරුනේ වැඩසටහනේ නිර්මාතෘ දරාපේ පියල් නිශාන්ත අමාත්‍යතුමනි, ලේකම් තුමියන්ල ඇතුළු සම්භාවනීය ඔබ සියලු දෙනාගෙන්ම අවසර ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවේදී අසිත මහත්මයා මගෙන් අහපු ප්‍රශ්නය තමයි අම්මාව නිර්වචනය කරගන්නේ කොහොමද කියන එක. ඇත්තටම අම්මව නිර්වචනය කරලා කවුරු හරි දෙනවාට වඩා තමන්ට තමන්ගේ අම්මව නිර්වචනය කරගන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. අද ජාත්‍යන්තර කාන්තා දිනය, මේ කාන්තාව තමයි මාතෘ පදවියට පත් වෙන්නේ, අම්මා කෙනෙක් බවට පත් වෙන්නේ. අතීත බුද්ධ කාලයේ වෙනකොට කාන්තාව බ්‍රාහ්මණ සමාජයේ අන්තිමටම තැලිලා හිටපු කෙනෙක්. ශුද්‍ර පන්තියටත් වඩා අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම අහිමි වෙච්ච තැනක හිටියේ කාන්තාව. බුදුහාමුදුරුවෝ ඇයට අම්මා කෙනෙක් විදියට ලැබෙන්න ඕන උත්තරීතර ගරුත්වය ලබා දුන්නා. බිරිඳක් විදියට ලැබෙන්න ඕන උත්තරීතර ගරුත්වය ලබා දුන්නා. දායිකාවක් විදියට ලැබෙන්න ඕන උත්තරීතර ගෞරවය ලබා දුන්නා. අවසානයේදී ඇය පූජනීයත්වයට පත් කළා, භික්ෂුණියක් බවට පත් කළා. අන්න කාන්තාවට වරප්‍රසාද බුදුහාමුදුරුවත් පත් කර දීපු හැටි මට මතක් වෙනවා. මේ වෙලාවේදී අම්මා පිළිබඳව හිතද්දී බුදුහාමුදුරුවෝ හරි දාර්ශනිකයි, අම්මා කියන වචනයට නෙවෙයි අර්ථ ගැන්නුවේ අම්මා තුළ ජීවත් වෙන සැබෑ මාතෘත්වයට. අම්මා කෙනෙක් තුළ තියෙන්න ඕන, තාත්තා කෙනෙක් තුළ තියෙන්න ඕන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ගුණ හතර. දරුවෙක් මේ ලෝකයට බිහි කළ පමණින් කාන්තාවක් අම්මා කෙනෙක් වෙන්නේ නැහැ. මෙන්න මේ උත්තරීතර ගුණ හතර කැටිවෙච්ච මාතාව තමයි නියම මාතාවක් බවට පත් වෙන්නේ. මට මතක් වෙනවා පුංචි සිදුවීමක්. සීවලී කුමාරයා අම්මගේ කුස ඇතුලේ අවුරුදු 7යි මාස 7යි දින 7ක් හිටියා කියන කතාව ඔබ අහලා තියෙනවා. සීවලී කුමාරයාගේ අම්මා මේ ලෝකෙට එච්චර දුක් විඳලා මේ දරුවා බිහි කරලා ඊට පස්සේ ඒ ගෙදර දානයක් දෙනවා. සැරියුත් මහරහතන් වහන්සේ සීවලී කුමාරයාගේ අම්මයි අතර පුංචි සංවාදයක් ඇති වෙනවා. අම්මේ, ඔබ මේ දරුවා බිහි කරන්න ගොඩාක් දුක් විඳා නේද? එහෙමයි සැරියුත් හාමුදුරුවනේ, සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් දස මාසයක්කට ආසන්න කාලයක් දරුවෙක් කුස ඇතුලේ දරාගෙන මොනතරම් දුකක් විඳිනවද? අර ආසිත මහත්මයා කිව්වා වගේ කනකොට, නිදා ගන්නකොට, ගමන් බිමන් යනකොට මේ හැම තැනකදීම පුදුම විදියේ රැකවරණයක් දරුවට ලබා දෙමින් තමයි අම්මා කටයුතු කරන්නේ. මං සැරියුත් හාමුදුරුවනේ අවුරුදු 7ක් ඒ දුක වින්දා. ඊටත් වැඩි අවුරුදු 7යි මාස 7යි දින 7ක්. මෙච්චර කාලයක් ඊග බාරක්ෂා කරගෙන මම හිටියා. සැරියුත් මහරහතන් වහන්සේ වෙලාවේ ආනවා, අම්මේ ඒ වගේ දුක් විඳලා ඔබ තව දරුවෝ බිහි කරන්න කැමතිද? අනේ සැරියුත් හාමුදුරුවනේ, එක දරුවෙක් නෙමෙයි තව දරුවෝ 7-8 දෙනෙක් වුණත් ඒ විදියට දුක් විඳලා බිහි කරන්න මම කැමති. මෙන්න මේ මාතෘත්වය තමයි අපි අද ආමන්ත්‍රණය කරනු ලබන්නේ. බටහිර සමාජයට වඩා ආසියාතික කලාපයේ විශේෂයෙන්ම ලංකාව වගේ රටවල් කියලා කියන්නේ අම්මාව අපිට නිර්වචනය කරගන්න වචන මදි තරම්. මොකද අම්මා දරුවොත් බලනවා, දරුවන්ගේ දරුවන්වත් බලනවා. එච්චරට රැකවරණයක් අම්මාගෙන් ලැබෙනවා මේ සමාජයේ දරුවන්ට. ඉතින් හැම තැනකම නෙවෙයි අර මං කියන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණ හතරෙන් පිරිපුන් ආදරණීය අම්මා. ඒ ආදරණීය අම්මලාව නිර්වචනය කරගන්න බැරිවීම කරන කොටගෙන
අද සමාජයේ සමහර දරුවන් අතින් අම්මලාව අමතක වෙලා ගිහිල්ලා තාත්තලාව අමතක වෙලා ගිහිල්ලා ඒ දෙන්න ගිහිලා ගිහිල්ලා ඒ නිසා ආදරණීය අම්මාව සාහිත්‍යයෙන් ගීතයෙන් කලාවෙන් ආපහු පාරක් නිර්වචනය කළා සමාජයේ හදවත් වලට ආමන්ත්‍රණය කරාට පස්සේ ඒ අම්මව තව ටිකක් අපේ දරුවන්ට දැනේ කියන විශ්වාසය තියෙනවා ඒ නිසා තමයි මේ අම්මා වරුණේ වැඩසටහනට අපි සම්බන්ධ වෙලා අවුරුදු 11ක් තිස්සේ කටයුතු කරන්නේ ඒ ආදරණීය අම්මා ඔබට මම හිතන්නේ ඔබම නිර්වචනය කරගත්තොත් ඔබේ අම්මා ඔබට ගොඩාක් ඒ අම්මව දැනේවි එහෙම අපේ හැමදෙරෝනේ අපේ අම්මට සැබෑ නිර්වචනයක් දෙන්න පුළුවන් අපිටම තමයි මොකද ඇයි ජීවිතේ කළ කැපකිරීම ඇයි අප වෙනුවෙන් විඳි දුක් වේදනාවන් මේ සියල්ලම දන්නේ අපිම තමයි ඒ නිසා ඒ අම්මා කොයි වගේද කියලා කියන්න අපූර්ව ගේය පද රචනා අපේ මෞගුණ ගී සාහිත්‍ය තුල අපිට හොයා ගන්න පුළුවන් මීළඟට නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ නුවනි දේදුණු ගයන සූදානම් වෙන්නේ ඒ අම්මා කොයි වගේද කියලා කියවෙන අපූර්ව වූ ගීයක් දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා වැටකෙයියා මලක් වගේ සුවඳ හමනවා පසලොස්සක සඳ වාගේ එළිය සදනවා මගේ අම්මා මට ජීවන සෝය ගෙනෙනවා Thank you.
සභාවෙරුණි වැඩසටහන තුල මෞගුණගේ සජ්ජායනා කරන අතරේ අපි උත්සාහ දරනවා මාතෘත්වයේ පිළිබඳව ඔබට වඩාත් හිතට සමීප වෙන කතා බහක් ගොඩනගන්න. මේ කතා බහ ඇතුලේ මට හිතුණා ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහන්න. ඔබට ජීවිතයේ ලොකුම වේදනාවක් දැනෙච්ච දවස මතක නම් මදකටේ දවස මතක් කරගෙන සිතා බලන්න ඔබේ මුවගට නැගිච්ච අර්ථයක් තියෙන වචනේ මොකක්ද කියලා ඒ දුක දැනෙච්ච මොහොතේම ඒ වගේම ජීවිතේ දුක වගේම සතුටත් එක විදිහටම සමීප වෙනවා ජීවිතේ වඩාත් සතුටක් දැනෙච්ච දවසේ ඔබේ මුවගට නැගිච්ච අර්ථයක් තියෙන වචනේ මොකක්ද හරියට ඔබ මතක් කරලා බැලුවොත් ඔබට සිහිපත් වෙයි එකිනෙකට හාත්පසින්ම වෙනස් අවස්ථා දෙකක් උනත් මුවගට නැගෙන්නේ එකම වදනක් කියලා. ඒ තමයි අම්මා. ඒකට හේතුව අපි හැම කෙනාම හොඳින්ම දන්නවා දුකේදිත් සැපේදිත් එකම විදිහට අපට සමීප වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ අතර ප්‍රමුඛයා අපේ අම්මා කියලා. එනිසාම මීළඟ සංවාදයට මං හිතුවා මගේ අම්මා නැතුව අපේ අම්මා වෙන කෙනෙක් අද විද්වත් සභාව නියෝජනය කරනවා ඒ තමයි අපේ කන්‍යාසෝරිය කන්‍යාසෝරියක් වෙනවා කියන්නේ එම තැනැත්තිය සමස්ත මනුෂ්‍ය වර්ගයාටම දෙහිත්‍රු ප්‍රේමය පූජා කරනවා දෙවිඳුන්ගේ මාර්ගය යමේ එනිසා විමලා වෙරළුපේ කන්‍යාසෝරියනි දෙවිඳුන්ගේ මාර්ගය තුල මාතෘත්වය අභිමානයට ලක් වෙන්නේ කොහොමද ගරුතර සංඝයා වහන්සේගෙන් සහ ගෞරව පූර්වක ඔබ හැමගේම අවසරයි මට හිතෙනවා අසිතාප ප්‍රශ්නෙට අපේ ජීවිතය තුල ඇත්තටම අපි ගත තවත් අම්මා කෙනෙක් ජීව විද්‍යාත්මක අම්ම නෙවෙයි අපි හැමෝම කතා බහ කරන්නේ ජීව විද්‍යාත්මක අම්ම කෙනෙක් ගැන මම කතා කරන්නේ ජීව විද්‍යාත්මක නොවන අම්ම කෙනෙක් ගැන බයිබලයේ පරිසරය ගත්තොත් එහෙම නැත්නම් කිතුණු දහම තුල උත්තරීතර මාතෘත්වයේ තියෙන දේව අම්මගේ ඒ කියන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ මෑණියන්ව එතුමිය තුල සඳහන් වෙනවා බයිබලයේ හැම දෙයක්ම සිතෙහි නිදන් කරගත්තා කියලා නිදන් කරගත්ත කියන වචනය තුල අන්තර්ගත වෙනවා අවධානය අවබෝධය කැපකිරීම සංයමය මේ හැම දෙයක්ම එතුමිය තුල තිබුණා ඒ වගේම අපි ගෙදරින් එළියට බහින්න කලින් කිතුණුවන් බොහෝ වෙලාවට කුරුසියේ ලකුණ දාලා දේව මෑණියන්ට ජීවිතේ බාර දෙනවා ඔබ දන්නව රක්ෂණය කියන්නේ මොකක්ද කියලා රක්ෂණය කියන්නේ ආපදාවක් වුණාට පස්සේ අපිට ලැබෙන උදව්ව දේව අම්මා ගැන අපි කතා කරනකොට අපිට ලැබෙන්නේ දේව සංරක්ෂණය සංරක්ෂණය කියලා කියන්නේ ආපදාවකට කලින් ලැබෙන උදව්ව මම හිතන්නේ එතුමියගේ ජීවිතය තුල තිබුණේ ඒක ඒ ජීවිත රටාවේ ජීවිත ගමන අපේ ජීවිත තුලින් අපි පිළිබිඹු කරන්න ඕන විශේෂම කන්‍යාසෝරියක් තුලින් අම්මා ඒ වචනේ අම්මා ඔබ දුටුවම මගේ දුක්ගිනි නිවෙනවා මේ ඔබට පුළුවන් නම් තවත් අම්ම කෙනෙක් වෙලා තව කෙනෙක්ගේ හදවතට දැනෙන්න මට මතක් වෙන මේ මොහොතේ අසිත මගේ මම ඉන්න කන්‍යාරාම එහෙම නැත්නම් පැවිදි ආරාමයේ තුල පරිවාසගත දරුවන් ඉන්නවා ළමා නිවාසයක් තියෙනවා මෙතන ඉන්න මේ දරුවන් මට ඔබ දූල පුතාලා මං ආදරින් මේ වචනේ අමතනවා දුවි පුතේ කියලා මං අසිතට උනා කියන්නේ ආදරේම පුතේ කියලා කතා කරන හැම මොහොතකම ඒ වගේම මං ඇමතිතුමාටත් කියලා තියෙනවා පුතේ කියලා ඉමගේ හදවතින් මෙන වචනය පුතේ අම්මා කෙනෙකුට කියන්න පුළුවන් වචනයක් තමයි පුතේ කියලා දුවෙක් උනත් පුතෙක් උනත් පුතා තමයි මම කියන්නේ හැදුවේ පරිවාසී දරුවන් ඉන්නවා
ඔබ වාසනාවන්තයි සමහර දරුවන්ට උපන්නේක් නැහැ විභාගයකට පෙනී සිටින්න පාසලකට ඇතුළත් කරගන්න කොච්චර අවාසනාවන්ත දරුවන්ද ඒ දරුවෝ අම්මා අඩුගාන ඉස්පිරිතාලෙන් රෝහලින් දෙන චූටි තුඩු කෑල්ල ඒ දරුවගේ අතේවත් බැඳලා තිබුණා නම් අපි කොච්චර දුකක් විඳිනවද පරිවාසයේ බාහිර වින්න කන්‍යා සෝරියන් ඒ දරුවගේ උපන්නේක් හොයාගන්න වෛද්‍යවරු මුණ ගිහිලා උසාවි මාර්ගයෙන් අස්ති පරීක්ෂණයක් කරලා ආසන්න වශයෙන් හොයා ගන්නවා ඉපදුන අවුරුද්ද මොන කේද වාචක දුකක් මොන දුකක්ද ඊවන් දරුවන් කොච්චර ඉන්නවද ඔබේ හදවත කතා කරනවද මගේ රත්තරන් දුයි පුතේ අම්මේ තාත්තේ මෙතන ඉන්නවන ඊවන් දරුවන්ට තවත් අම්ම කෙනෙක් වෙන්න ජීව විද්‍යාත්මක නෙමේ ජීව විද්‍යාත්මක නොවන අම්ම කෙනෙක් වෙන්න දැහැත දිගහැරලා බාර ගන්න පුළුවන් නම් අම්මේ කියලා සමහර වෙලාවල් වලට මේ කාලේ අපේ පරිවාසීන දරුවන් ළමා නිවාසීන දරුවන් මට කියනවා සිස්ටා ආච්චි හිනා වෙලා කියනවා සිස්ටා ආච්චි ඒ දැනෙනකොට ඒ දැනෙන සතුට අම්මේ කියනකොට දැනෙන සතුට ජීව විද්‍යාත්මක අම්ම කෙනෙකුට විතරක් නෙමේ තව අම්ම කෙනෙකුට දැනෙන ඒ අපිට කන්‍යා සූරයන් හැටියට මරියතුමී තුල තිබුණ ඒ ගුණාංගයන් පිළිබිඹු කරමින් තවත් සමාජයට වැඩදායි දරුවන්ට එහෙම නැත්නම් අසරණව පීඩිතව හවුහරණක් නැතු වෙන දරුවන්ට අම්ම කෙනෙක් වෙන්න පුළුවන් නම් වේදනාවෙන් මිරිකෙන දරුවෙකුට තවත් අම්ම කෙනෙක් වෙන්න පුළුවන් අපේ ජීවිත රටාවෙන් අපි ඒක පිළිබිඹු කරනවා සත්‍යකින්ම ඉහෙව් අම්මවරුන්ගේ රැකවරණය ජීව විද්‍යාත්මක මාත්‍රෝත්වය හිමි නොවුනත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ජාතිය දරුවන්ට ඒ සෙනෙහස නොඅඩුව ලබා දෙන්නට කැප වී තිබෙනවා ඒ නිසාම තමයි අම්මවරුනේ වැඩසටහන පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධ වෙමින් ගම් නියම් ගම් සිසාරා යන්නේ යහපත් දෙමව්පිය භාවයක් යහපත් දෙමව්පිය භාවයක් තුල තමයි දරුවන් රටට ලෝකයට වැඩදායි වන පරිදි ගොඩනැගෙන්නේ ඒ උදෙසා තමයි අම්මවරුනේ වැඩසටහන නිර්මාත්‍ර රාජ්‍ය මාත්‍යතුමන්ගේ සංකල්පය පරිදි පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වර්තමානයේදී ක්‍රියාත්මක කරන්නේ අපි නැවත වතාවක් අපූර්ව මෞගුණ ගී ගැයුමකට යොමුවන්න සූදානම් වෙනවා ලෝකෙට උදෑසනම ආලෝකය අරගෙන එන්නේ සූර්යා හැබැයි අපේ නිවසට ඊටත් කලින්ම ආලෝකය අරන් එනවා අපේ අම්මලා ගමට කලින් හිරු මුළු තැන් ගෙට වඩම්ම වෙන ඒ හිරු එළියේ පිපෙන නැනමල් දිහා බලා සනසුම් සුසුම් හෙළන ආදරණීය අම්මවරු ගැන අපූර්ව ගැයුමට ආරාධනය ඇඹිලිපිටියේ ජනාධිපති විද්‍යාලයේ කවීෂා හසංජලී දියණියනි ඔබට Oh, oh, oh.
गमे जनताव एकराशीकरगेन मातृत्वय गैन अपूरु संवादयक अपूरु वेनसक आरंभ करपु वेडसटहनक उना अम्मावरुने वेडसटहन ए अपूरु वेडसटहन कोहोमद अरंभुने ऐ अरंभुने ए हेमदेम गैन मम कियनवाट वडा अद विद्वत् सभाव नियोजने करनवा वेडसटहने निर्मातृतुमान එවගේම එතුමන් වර්තමානයේ කාන්තා සහ ළමා විෂයභාර රාජ්‍ය අමාත්‍යතුමන් වසර 11කට පෙර කතකට ලැබිය හැකි උත්තරීතරම පදවිය වඩාත් ගෞරවාන්විත කරන්නට කැප වුණු එතුමන්ට සමස්ත දේශයේම කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන්නට ලැබුණු අවස්ථාව මට හිතෙනවා වේලාවකට මේ මෙහෙවරට ලද තිලිනයක් තේ කියලා. ඒ ගැනත් සිහි ගන්වමින්ම කැමති රාජ්‍ය මාත්‍ය පියල් නිශාන්ත මැතිතුනි ඔබෙන් විමසන්න මොකක්ද මේ වෙනස් අදහස් පහළ වෙන්න හේතුව? කොහොමද මේ අම්මාවරුනේ වැඩසටහන වැනි වෙනස් වූ ආරක වැඩසටහනක් නිර්මාණය වුනේ? අවසරයි මගේ නායක හමුදුරුවනේ විද්වත් සභාවේ අපේ කන්‍යා සොයිවිය ඇතුළු शीलमदेनागिन अवसराय आसीत लोके उत्तरीतरम कांताव आदरणीय अम्मा मे आदरणीय अम्मा के गुणय मे महापुलवे लियागेन 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 गियो महापुलव अवसंगेन हसीत හැබැයි අම්මගේ ගුණය අවසන් වෙන්නේ නැහැ මේ ආකාශයේ අපේ ආදරණීය රත්තරන් අම්මගේ ගුණය ලියාගෙන ලියාගෙන ගියොත් ආකාශ අවසන් වෙයි හැබැයි මේ රත්තරන් අම්මලගේ ගුණය අවසන් වෙන්නේ නැහැ අන්න එවැනි අම්මා කෙනෙක් मटा तीटिया अम्मा देने टावरु दुगान कट उड़ती अभी वा तैर ले आना मंग अम्मा रे गुड़ा कादरे अदमे इन्ना थैना बलन्ना
අම්මට පුළුවන් වුණා නම් මං හිතනවා මේ මං හරි වාසනාවන්ත දරුවෙක් අම්ම නැති වෙන්නේ පිළිකාවක් ඇදිලා මගේ අම්මා මහ සුන්දර කාන්තාවක් ආදරණීය අම්ම කෙනෙක් හසිත දන්නවා ඔබත් මම ජීවත් වෙන මේ පුංචි ග්‍රාමයේ තියෙනවා මේ බෙන්තර ගඟේ අත්තක් කළුවා මෝදර ගඟ කියලා ඒ ගඟට කතා කරන්න පුළුවන් නම් මගේ රත්තරන් අම්මට මං හිතන්නේ මහ පුදුම මහ අරුත් වචන රාශියකින් අම්මව ආමන්ත්‍රණය කරයි ඒ චරටම අපි වෙනුවෙන් කැප වුණා මගේ ජීවිතේ අම්මා නැතු වුණාට පස්සේ මම යනවා ලංකාවේ ඉන්න ප්‍රවීණම ගීත රචකයෙක් වන මම බොහොම ආදරය කරන ගරු කරන සුනිල් ආර් ගමගේ කියන ගීත රචකයා ගාවට යනවා මං අම්මා ගැන ගීතයක් ලියව ගන්න ඕනේ කියලා එතකොට ඔහු හිටියේ බස්නාහිර පළාත් සභාවේ සංස්කෘතික අංශ මං හිතන්නේ අනුෂා අපේ අධ්‍යක්ෂතුමිය දන්නෝ මමත් ඔහුත් මේ ගීතය ගැන කතා කර කර ඉන්නකොට මට අවසානයේ හිතුණා නෑ ඊටත් වඩා එහාට ගියපු දෙයක් මගේ ආදරණීය රත්තරන් අම්මා වෙනුවෙන් මේ රටේ සහ ලෝකේ ඉන්න සීලුම් අම්මාවරු වෙනුවෙන් අපට කරන්න පුළුවන් ඒ නිසා මම අවසානයේ නැගිට්ටා එතන සුනිල් ආර් ගමගේ මගේ ආදරණීය අයියත් එක්ක කතා කරගෙන අයියේ මට අම්මාවරුණ කියන මේ සංකල්පය මගේ සංකල්පය නිර්මාණය කරන්න ඕනේ කියලා එදා ආරම්භ කරපු වැඩපිළිවෙල තමයි අද බොහොම සාර්ථක වැඩපිළිවෙලක් හැටියට යන්නේ සමහර වෙලාවට ඉතින් මගේ හාමුදුරනේ මේ මේ වැඩ කරනෝ කියන්නේ හරියට නිකන් උඩුගම්බලා පීනනෝ වගේ වැඩක් කරන්න දෙයක් නැහැ මහා සංගීත රාත්‍රියක දිනම් උළුගිටි ගොඩාක් අපිට දක්නට පුළුවන් ඒවට කියනෝ මේ මෙගා නයිට් කියයි එහෙම නැත්නම් අර නයිට් මේ මහා සංගීත රාත්‍රිය වගේ දේවල් කියයි නමුත් ඊට වඩා මං හිතනෝ මේ හදවත් තුළට මේ වැඩසටහන කතා කරන්න ලැබෙන එක මගේ ආදරණීය අම්මා සතුටු වෙයි අම්මා මගේ ළඟ හැමදාම ඉන්නෝ ඇත්තටම අම්මගේ මතකය කවම කවදාවත් දරුවෙකුගේ මතකයන් අතරින් ගිලිහිලා යන්නේ නැහැ ඒ වගේම බොහෝ වෙලාවට දරුවන්ට අමතක වෙනවා අම්මලා ඒ දරුවන් ගොඩනගන්න කරපු කැපකිරීම හැබැයි රාජ්‍ය ඇමතිතුමන් හරි අපූර්වට කළුවා මෝදර ගඟ ගලන විදිහ ඒ ගඟට කතා කරන්න පුළුවන් නම් කියන දේ ගැන කියනවා එතුමන් මේ නොකියා කියන්නේ ඒ අම්මා ගඟේ ඉවුරේ ලනු කර්මාන්තයට අවශ්‍ය පොල්ලේ ටික යට කරලා ඒවා හොඳින් පදම් වුණාම කොහු කරලා ඒවයින් ලනු අඹරලා බොහොම දුකසේ දූපුතුන් රසක් ගොඩනගනවා ඒ ගොඩනැගීම තුළ අද ඇය දිනුම් කොතැනක හිටියත් ඇය දිනුම් ඇය අද රටක කාන්තාවන් වෙනුවෙන් මෙහෙවර කරන්නට අපූරු සුඳුරු පුතෙක් ගොඩනගා ජාතියට තිලින කරලා තිබෙනවා ඒ සෙනෙහබර මවගේ මතකාවර්ජනයත් සමගම අමාත්‍යතුමන් මේ වැඩසටහන තුල ගයන එකම ගීය ගයන්න ආරාධනා කරනවා ඇත්තටම සෙනෙහබර පුතෙක් විදිහට ඒ මව ගැන මතකය අවදි කරන්න උකුලට නාවත් එදා වගේම ආදරෙන් සිහිපත් කරන්න ගරු රාජ අමාත්‍යතුමනි ඔබතුමන්ටයි ආරාධනය
ඉන්නඟ අම්මේ උඹට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනාකේ උන්නත් මා ඔබ ළඟ අම්මේ ලටනවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක ඇති උන්නත් මා ඔබ ළඟ අම්මේ මේ මව්වත් ගුණය සමාජගත කිරීම
සමාජයේ හිට දවසට හරිම වැදගත් වෙනවා. කලේක අම්මා කෙනෙකුගේ අපූර්ව සෙනෙහස විඳලා ඒ වගේම සෙනෙහබර ආත්තම්ම කෙනෙකුගේ සෙනෙහස විඳලා අද සෙනෙහබර මවක් විදිහට දරුවන්ට සෙනෙහස පාන මිනිස් බලහා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමිය අද විද්වත් සභාව නියෝජනය කරනවා. කොහොමද මේ මව්වත් ගුණය අපි අධ්‍යක්ෂ ජෙනරාල් තුමියනි සමාජගත කරගන්නේ? අවසරයි අපේ හැමදෙරණි සියලුම දෙනාගෙන් අවසරයි ඔබ සැමගෙන්. මේක කාලීන අවශ්‍යතාවයක්. මේ අම්මාවරුනේ වැඩසටහන මම හිතන්නේ කාන්තා විෂය බාර අමාත්‍ය ධුරයේ ලැබෙන්න කලින් ඉඳන් ආරම්භ කරපු එකක්. ඔබ සඳහන් කරා වාගේ මහසිත. අපි මේ වැඩසටහනට එන්නේ අපේ අම්මා සිහිපත් කරගෙන හරිම ආදරෙන් හරිම ගෞරවයෙන්. ඒකටම සරිලන ලේකම් තුමියකුත් ඉන්නවා මව්වත් බවෙන් යුතු අපිටත් දරුවන්ට වාගේ සලකන මේ හොඳ සුසංයෝගයක්. ඇයි මේ වාගේ වැඩසටහනක් අද වෙනකොට වැදගත් වෙන්නේ? හැම වැඩවිමකම හැම නිවසකම හැම තැනකම අසුන්දර මිනිසුන් වැඩි වෙමින් පවතිනවා. ඒ අසුන්දර මිනිසුන් වැඩි වෙන්නේ ඇයි කියලා හොයාගෙන 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 යනකොට ඒ අසුන්දර මිනිසුන්ට හොඳ මව් කුසක් ලැබිලා නැහැ කියලා තමයි පේන්න තියෙන්නේ. හොඳ මව් කුසක් ලැබිච්ච ඕනෑම කෙනෙක් මේ මහ පොළොවටවත් මේ සමාජයටවත් මේ මිනිසුන්ටවත් කවදාවත් හීනකින්වත් වරදක් කරන්න හිතන්නේ නැහැ. අපේ මේ ගරු අමාත්‍යතුමාට මේ සිටිවිල්ල එන්නේ කොහේ හරි රටකින් හරි පොතකින් කියවලා හරි නෙමෙයි. Tamange අම්මව කියවීම තුලින් ඒකයි මේ වැඩසටහනේ සහකම්පණයක් ඇති වෙන්නේ. මේ වැඩසටහන තිරසරව යන්නේ. ඒ කියන්නේ කාලයක් පුරා මේ ලේසි පහසු කටයුත්තක් නෙමෙයි මේ වැඩසටහන අවුරුදු 11ක් 12ක් දිගට ගෙනියන එක. ඒ අම්මා කොහේ හරි ඉඳන් මේකට ආශිර්වාදය දෙනවා ඇති. ඒ වාගේම මේ වැඩසටහන අහන අය හැමෝම තමන්ගේ නැවත මව් කුසට යනවා. ගිහින් ඒ ජීවිතේ විඳිනවා. මට මේක හොඳටම ඊයේ රාත්‍රිය අත්දැක්කා. මම ඒක මුහුණු පොතටත් එකතු කරා මගේ හැඟීම. ඊයේ මම වැඩ පටන් ගත්තේ පාන්දර 4ට විතර. වැඩ අවසන් වෙනකොට හවස 6:00 විතර ඇති. මට අම්මා බැලීමේ දැවැන්ත අවශ්‍යතාවයක් ඇති වුණා. අපිට විවාහ මංගල්‍යයකට ආරාධනාවක් තිබ්බා කෑගල්ලේ. ඒ ගිහින් එහෙම්මම ගෙදර ගියා කුරුණෑගල. රාත්‍රී 11:10 විදුලිය විසන්දි වෙලා කරුවලේ අම්මා දන්නේ ගෙදරට යනකම්ම ඇය ගේට්ටුව විවර කරලා ඇවිල්ලා ඒ හිනාව මට දවසේ තිබ්බ වෙහෙස හැමමම නැතුව ගියා අම්මගේ හිනාව තුල. අපි පාන්දර 2:00 කොළඹට එනකොට අද තාමත් අපි වැඩ. හැබැයි ඒ අම්මා දුන්න පෞරුෂත්වය, ඒ අම්මා දුන්න දැවැන්ත මානව ප්‍රේමය, ඒ අම්මා දුන්න දැවැන්ත මේ රටට පොළවට ආදරය කරන්න මලත් ප්‍රතිපත්ති කඩන්න එපා. දාර්ශනික වෙන්න, මිනිස්සුන්ට ආදරය කරන්න, තමන්ගේ දරුවන්ට තරම්ම හැමෝටම ආදරය කරන හදවතක් ඇති කරගන්න කියලා ඇය පොතක් කරන් සටහන් ලියන්න කියලා නොදුන්නට හසිත ඇය උගන්වලා තියෙන එක. ඒක නිසා බෝසත් දරුවන් මව් කුසට එන්න කියලා ප්‍රාර්ථනා කළ යුතු යුගයක් මේක. බෝසත් දරුවෝ මව් කුසකට වඩම්මන්න ඕන කාලයක් මේක. දස මසක් කුසේ ඉන්නකොට අම්මා හිතන දේවල්, හැඟෙන දේවල්, බලන දේවල්, කියවන දේවල්, සිතිවිලි සියල්ලම දරුවට යනවා. අද මේ මංකොල්ල කන ජන සමාජයේ ඇතුලේ වෙළඳපොළ ක්‍රමයේ ඇතුලේ හැම දෙයකටම රුපියල් 7 වලින් බර තබන මිල තබන සමයේ මේ තියෙන ධාරක ප්‍රේමය සහ මේ කියන මේ සෙනෙහස, මවකගේ තියෙන සෙනෙහස, අලෙවි කරන්න බැරි සෙනෙහස දැවැන්තව මේ යුගයට අවශ්‍ය වෙලා තියෙනවා. ආදරය සහ කාමය දෙකම වෙළඳපොළ තුල අලෙවි වෙනවා. නමුත් කවදාවත් සෙනෙහස අලෙවි කරන්න බෑ. ලෝකෙ කිසිම තැනක
තාමත් සෙනෙහස අලවි කරන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා තමයි මේ සෙනෙහස වපුරන්න හරි පාරිශුද්ධව හැකියාව ලැබෙන්නේ. මම හිතන්නේ අපි මේක ගයක් ගයක් ගන්න යා යුතුයි. ගරු අමාත්‍යතුමනි, කොන්දේසි විරහිතව මේවට උදව් කරන මිනිස්සු හම්බ වෙනවා. කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව නිස්සරණ ආත්‍යාශයෙන්. මොකද මේ ලෝක සිටිය මේ තියෙන රටවල් අතර මේ රට අති සුන්දර රටක්. අපි රට රටවල් වල ගිහින් තියෙන හින්දා දන්නවා ගොඩාක් දේවල් ලැබෙයි මේ රටවල් වල ඉන්නකොට. හැබැයි මොකද්දෝ දෙයක් නැති වෙනවා. ඒ මොකද්දෝ දෙය මේ මහ පොළව තුල තියෙනවා. ඒක අපිට විග්‍රහ කරගන්න බෑ. හරියට තේකක රහ කියාගන්න බෑ වාගේ. ඒක කියන්න බෑ. මේ 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 රට මහ සුන්දරයි. ප්‍රාර්ථනා කරලා ඉපදෙන්න ඕන රට. හැබැයි අපි අද ඉන්න තත්ත්වය ගත්තාම ඒ මුල ඉඳන් අගටම හේතුව මව් කුසේ ඉඳන් එන ප්‍රශ්නයක් කියලා අපි විශ්වාස කරනවා. ඒක නිසා මේ ශිෂ්ටාචාරයක අර්බුදයක් තියෙනවා. මේ ශිෂ්ටාචාරක මේක ලෝකෙම තත්ත්වයක්. මේ ශිෂ්ටාචාරයක අර්බුදය විසඳන්න නම් මං දැවැන්තව සමාජ පරිශීකාවක් විදිහට විශ්වාස කරන්න හසිත මව් කුසේ ගර්භාෂයේ යුද්ධයක් ආරම්භ කළ යුතුයි. ඒ ගර්භාෂයේ යුද්ධය ඇතුලේ තමයි මිනිස්සුන්ට අනේ අපොයි අපි අසරණයි කියලා පොඩි පොඩි සිහින දකින රටක් නෙමෙයි ලොකු සිහින දකින මිනිස්සු මේ මහ පොළවේ ඇති කරන්න ඕන. ඒකට අම්මා කෙනෙක් ශක්තිමත් වෙන්න ඕන. ඒක නිසා මට ඇත්තටම මේ අද උදේ අපේ ගරු අමාත්‍යතුමනි උදේ ආපු සිටිවිල්ලක් මට අද උදේ මං හිතනවා මං අර රෑ එච්චර මහන්සි නොබල මගේ ආදරණීය ස්වාමි පුරුෂයයි මගේ ලොකු පුතයි එක ගිය නිසා ස්වභාව ධර්මෙන් එහෙම සිටිවිල්ලක් මට දුන්නා කියලා හසිත. ඒ වචන ටිකයි ඔක්කොම එකපාර ඔළුවට ආවේ. ඒ කියන්නේ ශිෂ්ටාචාරයක අර්බුදය ගර්භාෂයේ යුද්ධයෙන් විසඳන්න පුළුවන් කියන එක. ඒක නිසා අම්මලා ශක්තිමත් කළ යුතුයි. අපිට ඒක කරන්න පුළුවන්. මේක මා සුන්දර රටක්. සුන්දර මිනිස්සු ඉන්න රටක්. මේකට අවශ්‍ය වෙන්නේ සැබෑ නායකත්වයක් ලබා දීම. ඒක ආදරණීය නායකත්වයක්. අපි වෙන වෙන සැඟවුණු අරමුණු න්‍යාය පත්‍ර නැතුව සත්භාවයෙන් අපි කරනවා නම් මම දැවැන්තව විශ්වාස කරනවා රාජ්‍ය නිලධාරිනියක් වශයෙන් මේ රට දියුණු කරන්න මාස 6යි ඕනේ. මම ඒක වගකීමෙන් ඔප්පු කරන්න කැමති. මේ අම්මලා ටික ශක්තිමත් කරලා ඒක කරන්න පුළුවන්. ඒක දිග කතාවක්. මේ වෙලාව ඇතුලේ අපිට දොර ඇරලා දෙන්න විතරයි පුළුවන්. ගරු අමාත්‍යතුමනි, ඔබතුමා සහ සුන්දර මිනිසුන් අපේ ලේකම්තුමිය අපි ඔක්කොම මේක කවුරුත් හදලා දෙනකන් කියන්නේ නැතුව හැමෝටම වගකීමක් තියෙනවා. මේක අපේ අපේ වගකීම. ඒක නිසා මෙතන ඉන්නවා අම්මලා අම්මලා වෙන්න බලාපොරොත්තු වෙන අය. ඒක නිසා මේක අපෙන් පටන් ගමු. අපි එක ඇඟිල්ලක් දික් කරනකොට ඇඟිලි හතරක් අපේ පැත්තට එනවා. ඒක නිසා මේ වාගේ සුන්දර මහ පොළව ආරක්ෂා කරගන්න නම් අපි අපේ වගකීම අපේ ගෙදරින් අපි පටන් ගමු. ආදරණීය සහෝදරයන් ඉන්නවා මෙතන, වැඩිහිටි කාන්තාවන් ඉන්නවා. ඔබ හිතන්න මේ මහ පොළවේ සුන්දරත්වය ආරක්ෂා කරපු කෙනෙක් විදිහට ඇස් දෙක පියාගන්න පුළුවන් නම් ඒ තරම් නිරාමිස සතුටක් කෙනෙකුට ඇති වෙන්නේ නැහැ. මේක අපිට තියෙන අවස්ථාවක් විදිහට ගන්න. මේ හැම අභියෝගයක්ම මේ ප්‍රශ්න ගොඩක් තියෙනවා, විවිධ ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ විවිධ ප්‍රශ්න ඇතුලේ ඒක අපි අවස්ථාවක් කරගෙන ඉස්සරහට ගියොත් අපිට මේ දේ කරන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මම මේ වටේදී කියනවා අසිත, අසුන්දර මිනිස්සුන්ගේ අසුන්දර වැඩවලට වඩා භයානක රටක සුන්දර මිනිස්සුන්ගේ නිහඬියාව. ඒ සුන්දර හඬ අවදි කරන්න ඕනේ එක එක්කන එක්ක පාට පක්ෂ ભેද එක්ක නෙවෙයි, මේ මහ පොළවට ආදරේ. තමන්ගේ අම්මගේ තනපුඩුවෙන් ගලාගෙන ආපු ලේ කිරි බින්දුව 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 බීලා හැදිච්ච අපි ඒ ලේ කිරි වලට ණය නැති දරුවෝ වෙන්න නම් මේ පොළොවට අපි ආදරය කරමු කොන්දේසි විරහිතව. ඇත්තටම අධ්‍යක්ෂ ජෙනරාල් තුමියනි, අද අපිට ඔබතුමිය කියව පණිවිඩය ගම්නියම්ගම් සිසාරා හැම නිවසකම ආලින්දයට ජාතික නාලිකාවෙන් අරගෙන යන්න පුළුවන්. මේ ලෝකකාන්තා දිනේ ජාතියට දෙන්න පුළුවන් හොඳම තිළිණය ගරු අමාත්‍යතුමා ජාතියට දීලා තියෙනවා කියන එක තමයි අපිට මේ වැඩසටහන ජාතික නාලිකාවෙන් සමීප කරන්න හැකිවීමත් එක්ක කියන්න පුළුවන්කම තියෙන. අපේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමිය දවසක තරන්නට සිදු වූ දැඩි වෙහෙස අම්මගේ සිනහව දැක්කහම නිවුණ බව සඳහන් කළා. මේ ගීතෙත් කියන්නේ
इवागे अम्मागे अपूर्वत्वय मिहिमडले अंदुरु कुसे दिय उल्पत अम्मा अहस्तलेन मरुकतरेट वहीन वैस्साम्मा कहन्नत आराधने पन्निपिटिय धर्मपाल विद्यालय लंदु सेट्टिनायक दियनी ओबट ललितलन गल खडन
මහන්සියෙන් දරුවන් රකින්න අම්මාවරුන් අනන්ත වාරයක් මුණ ගැසුණු ඒ අම්මාවරුන්ගේ දුක්ගිනි නිවන්නට ජීවිතේ බොහෝ කාලයක් කැප කරපු ආදරණීය අම්මා කෙනෙක් තමයි රාජ්‍ය අමාත්‍යංශයට ලේකම්තුමිය විදිහට නායකත්වය ලබා දෙන්නේ කුමාරී ජයසේකර මැතිණියනි ඒ අම්මාවරුන් විදි දුක් ගැහැට මත එයගේ බලාපොරොත්තු සඵල කරගන්නට මොන වගේ දායකත්වයක් මේ අමාත්‍යංශය තුලින් රටේ ජනතාවෙන් 70%ක් විතර නියෝජනය වන මේ අමාත්‍යංශය තුලින් ලබා දිය හැකිද ස්තුති හසිත අවසරයි අපේ හැමදෙරුණේ වෙරළුපේ සොයුරියනි ගරු අමාත්‍යතුමනි ආදරණීය සහෘද ඔබ සියලු දෙනාටම අපි මේ තිලින කරන්නේ වෙනස් රාත්‍රියක් අද ජාත්‍යන්තර කාන්තා දිනය සමරන රාත්‍රිය 2022 ජාත්‍යන්තර කාන්තා දිනය එක්සත් ජාතීන් දීපු තේමාව gender equality today for a sustainable tomorrow තිරසාර හෙට දවසක් වෙනුවෙන් අද දවසේ ස්ත්‍රී පුරුෂ සමභාවීය සමානාත්මතාවය අපි දේශීයකරණය කළා අපේ ගරු අමාත්‍යතුමාගේ පෙරනි සංකල්ප මිහිමත ගුම්ගන්වන්නට එසේ දේශීයකරණය කළ වැඩසටහන් මාලාවක් වෙනුවෙන් මාසයක් පුරා දිවෙන රට පුරා දිවෙන වැඩසටහන් මාලාවක් වෙනුවෙන් අම්මාවරුන්ගේ ආශිර්වාදයේ ඉල්ලා සිටින රාත්‍රිය ගයා ශීර්ෂයේ අපේ හාමුදුරුවනේ බෙත්ලෙහෙමේ කන්ද උඩ දේශනාවේ ඒ ආධ්‍යාත්මික ශක්තියේ බලය අපි ප්‍රාර්ථනා කරන රාත්‍රිය එසේ ඉල්ලා සිටින්නට හේතුවක් තියෙනවා හසිත මට අමතක කරන්න බෑ වයස 28 දී මම දෙවුන්දර උපදිසාපති වෙලා හිටියා කියලා මට අමතක කරන්න බෑ වයස 38 දී මම බණ්ඩාරවිල ප්‍රාදේශීය ලේකම් වෙලා හිටියා කියලා ලෙලිතලන දැල්ලා දින ගල් කඩන දලු කඩන අම්මලගේ අත්වල කරගැට තියනවා කියලා රාජකාරියේදී මං ඒ අම්මලගේ අත් මගේ අතින් අල්ලද්දි මට දැනිලා තියෙනවා ඒ කරගැට පිරිච්ච අම්මවරුන්ගේ අත්වලින් අනුෂා අපිට වැටුප් ගෙවනවා වැටුප් ලබන රාජ්‍ය නිලධාරීන් හැටියට අපිට ඒ අම්මලගේ දෙපා මුල දන නමන්නට අයිතියක් තියෙනවා මේ අපි ඒක කරන විදිහ ඒ නිසා ගරු අමාත්‍යතුමනි මෙවන් සංකල්පයක් උපදින්නට ඔබතුමා බොහෝ පින් කර තියෙන්නට ඕන ඒ වැඩසටහනත් එක්ක අතීතයේ ඉඳලා එකතු වෙච්ච ඔබ සියලු දෙනාමත් ඉතාම පුණ්‍යවන්තයි කියලා මට හිතෙනවා සුදීර ඔබේ දෙපාර්තමේන්තුවත් අපේ අමාත්‍යංශයත් අද එකතු වෙලා ඒ දැවැන්ත පුණ්‍ය කර්මයත් එක්ක එකතු වෙලා ඉන්නවා ඇයි අපි එහෙම කරන්නේ ජාත්‍යන්තර කාන්තා දිනයේ රාත්‍රිය අපි වෙනස් කළා මේක ඉතාම නිර්මාණශීලී වගේ සංවේදී රාත්‍රියක් මේ රාත්‍රිය තිලින කරන්න අපේ එමෙතුමාට අවශ්‍ය වුණේ මෙතන ඉදිරියේ නිල ඇඳුම් වලින් සැරසිලා වාඩි වෙලා ඉන්න ආදරණීය දියණියන්ට සහෝදරියන්ට ඔබ දකිද්දි අපේ හිත පිරිල යනවා ඔබේ හිතවලට මේ තිලිනය දෙන්නේ අම්මාවරුනේ වැඩසටහනේ වෙනස්ම මානයක් අපි මේ වැඩසටහන ජාත්‍යන්තර තලයට අරගෙන ගිහිල්ලා තියෙනවා අද ජාතික තලෙ ඉක්මවා මොකද මේ ජාත්‍යන්තර කාන්තා දිනය. එතකොට ඒ දිනයේ රාත්‍රිය වෙනස් කරමින් පුළුල් දැවැන්ත නිර්මාණශීලී ප්‍රවේශයකට ඇයි අපි අම්මාවරුන්ගේ ආශිර්වාදයේ ඉල්ලා සිටින්නේ? මවකගේ ආශිර්වාදය තුල සතර බ්‍රහ්ම විහරණ තියෙනවා අපේ හාමුදුරුවනි. අද උදේ ලහිලහියේ නිවසේ වැඩ ඉවර කරලා පොළවෙනුවෙන් වැඩ කරන්න අලුයමින් මම එද්දි මගේ ජංගම දුරකථනයට ටිකක් වෙනස් විදිහට සුබ කාන්තා දිනයක් කියපු ආමන්ත්‍රණයක් එක්ක තර්ජනයක් ආවා. එමෙතුමනි මම ඔබතුමාට ඒ බර දෙන්නේ නැහැ. දවල් 12ට පෙර මේ වැඩසටහන විනාශ කරනවායි කියලා. නමුත් ඊටාම ආකර්ෂණීය විදිහට අනුෂා කිව්වා වගේ කොන්දේසි විරහිතව යහපත වෙනුවෙන් එකතු වෙන රාජ්‍ය නිලධාරී තන්ත්‍රයක ශක්තිය අපිත් එක්ක තියෙනවා. ඒ නිසා අපට අවශ්‍ය උනේ නැහැ රාජකාරියට බාධා කරනවායි කියලා පැමිණිල්ලක් දාන්න. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාවෙන් අපි එමතුම් බහැර කරනවා ඒ නිසායි අපිට අම්මාවරුන්ගේ ආශිර්වාදය අවශ්‍ය වෙන්නේ මේ හැන්දෑව අපි ඔබ වෙනුවෙන් මවුගුණ ගී තිලින කරනවා හෙට මේ පරිශ්‍රයේම අපි දෙවන අම්මා වෙන පෙරපාසල් ගුරුවරිය අපේ ගරු අමාත්‍යතුමා ඒ વિશે ගැන විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා ඒ අයගේ අභිමානයේ රැකීමට ඒ අය වෘත්තිකයන් වශයෙන් බලගැන්වීමට ඔබත් එක්ක එකතු වෙලා ඩිප්ලෝමා
එවගේ ප්‍රදානයන් සිදු කරනවා රාත්‍රිය අපට අයිති නෑ නැගණියනි දියණියනි පිරිමින්ට පමණයි රාත්‍රියක් ඊළඟ දවසේ පාන්දර අපි ඈත අනුරාධපුරයට යනවා අනුෂා කාටගස් දිල්ලිය ඉතාම ඈතයි ඒ දුෂ්කර පළාත් ඉවර කරලා අපි ආපහු කොළඹට එනවා ඊළඟ දවස අපි ලංකාව පුරා ඇවිදිද්දි ගරු අමාත්‍යතුමත් අපේ අමාත්‍ය ශිකාරේ මණ්ඩලයත් දියණිය පාසල් නොයන හේතු දෙකක් අඳුරගත්තා උදේ ආහාරය දෙන්නට බැරි වීම ආර්ථව චක්‍රයේ වේදනාව ඉදිරියේ ඇයට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් දෙන්නට බැරි වීම නැගණියනි අපි නොලද සහය ඒ දූල පුතාලට දෙන්න ඊළඟ දිනේ අපි දියණි වැඩසටහන මෙහිදී ක්‍රියාත්මක කරනවා ඊට පස්සේ පුත්තලම කෑගල්ල කුරුණෑගල ආන්තික ප්‍රජාවන් දීවත් වන ඈත ගම්මාන ඔබ දන්නවා අපි කැකුලන්ගේ ළමා දිනේ නිම කරපු හැටි මේ විදිහට මුළු ලංකාවම එකට අත්වැල් බැඳගත්තු දෙවන්ත වැඩසටහනක් ඉදිරියේ අපේ හමුදුරෝනේ මගේ අමාත්‍යශ්‍රේ කණ්ඩායමට වෙහෙස දැනෙන්නේ නැහැ ඉතින් මේ තරම් සුන්දර ක්‍රියාන්විතයක අපි එකතු වෙලා ඉන්නේ අම්මවරුන්ගේ ආශිර්වාදයේ තියෙන හිඳයි කියලා අපි දන්නවා හසිත සියලු පහසුකම් ඇති වහලක් යට ඉන්න අම්මා විතරක් නෙමෙයි අම්මා කියන එක අපි අමතක කළා නෑ අපේ අමාත්‍යංශේ වීදියේ අම්මා ඉන්නවා අනාථ නිවාසයේ අම්මා ඉන්නවා වැඩිහිටි නිවාසයේ අම්මා ඉන්නවා පාරේ ඔබේ වාහනයට තට්ටු කරලා රුපියලක් ඉල්ලන අම්මාවරු ඉන්නවා විගමනික ප්‍රජාවන් ස්වාමි පුරුෂයන් දරුවන් අතෑරලා ගිහිල්ලා ඈත රටවල කියන්න බැරි විදිහේ දුක් විඳින අම්මාවරු ඉන්නවා ඉතාම ළමා කාලයේ මවක් වන අම්මාවරු ඉන්නවා එනිසා අපේ අමාත්‍යංශයේ විශේෂපති ඉතාම ගැඹුරුයි ඉතාම සංවේදී මේ නිසා මේ සද්දන්ත ක්‍රියාදාමයට එකතු වෙන්නට යටිතල පහසුකම් පමණක් ගොඩනගමින් රටකට හැකිවන්නේ නැහැ පාරවල් බෝක්කු ජලය විදුලිය දෙමින් පමණක් මේ විඩාවන් නිමා කරන්නට ලැබෙන්නේ නැහැ ඒ නිසා තමයි අමාත්‍යතුමා අපේ අමාත්‍යංශයේ සියලුම රාජ්‍ය නිලධාරීන් දේශපාලන නායකත්වයේ සුබපතන්නන් ජාතික සහ ජාත්‍යන්තර සංවිධාන මේ ඔක්කොම එකතු වෙච්ච ඒකාබද්ධ ප්‍රවේශයක් දියත් කරන්නේ හසිත මේ ගැටළු වල ගැඹුර තනි හිතකට තනි අතකට නිම කරන්නට බැරි තරම් සද්දන්ත වියමනක කොටස් මේ විශ්වීය වියමනේ බිඳ වැටුණු නූල් රටාවන් එකතු කරන්නට මහගම සේකර ලියපු සීමායමයි නැති දැනෙන විශ්වයක් ගොඩනගන්නට අපි එකතු වෙලා ඉන්නවා අපිත් එක්ක එකතු වෙන්න මේක ආදරණීය ගමනක් අම්මාවරුන්ගේ ආශිර්වාදයේ ඉදිරියේ දියණියන්ගේ වෙහෙස වෙනුවෙන් ගොඩනගන ලෝකයක් එනිසා මේ සුන්දර රාත්‍රියටත් වෙහෙස නොදැනෙන ජීවිතයටත් ආදරය කරන බව කියන්නම් බොහොමත්ම ස්තුති රාජ්‍ය අමාත්‍යංශයේ මේසා විශාල කර්තව්‍ය ක්‍රියාත්මක කරද්දී රාජ්‍ය ලේකම්තුමිය ඇත්තටම මවක් ලෙස පාන සිනහවත් ඒ නිලදරුවන්ට ශක්තියක් වෙනවා ඒ මව්වත් බවින් පිරිපුන් ලේකම්වරියක් ලැබීම මේ අමාත්‍යංශයේ සැබෑම වාග්යයක් අම්මවරුනේ වැඩසටහන තුල මව් ගුණ ගී ගයන අතරේ එකම එක පිය ගුණ ගීයකට අපි ඉඩ කඩ වෙන් කර ගන්නවා මිලඟට ආරාධනා කරන්න සූදානම් වෙන්නේ පියගුණ ගීයට මේ ගීය ගැන යමක් කියන්න ඕන මේ ගීය පියෙකුගේ මුවින් පිටවන ලෙස ගැයුවාට අවසාන පදේ වෙන් වෙන්නේ අම්මට වටිනාකමක් එකතු කරන්නයි ජීවිතෙන් සමුගෙන ගිය මිය ගිය පියෙකු සොහොනේ සිට එන පුතාට කියන පණිවිඩයක් මේ අම්මයි තාත්තයි දෙන්න ඉරයි හඳයි වගේ හැම වෙලාවෙම දරුවන්ගේ ලෝකේ එළිය කරනවා එනිසා හඳ බැස ගිය තැන හෝ ඉර බැස ගිය තැන අඳුරු වෙන අවට වපසරිය සොඳුරු කරන්න ඒ අය හැම විටම කැප වෙනවා තාත්තා නැති වුණත් තාත්තා හැම වෙලාවෙම හිතන්නේ දරුව අම්මා වෙනුවෙන් කරන කැපවීම ගැන පියුණ ගියට ආරාධනා කරමු හමාර බණවර ගයන්න කුරුණෑගල මලිය දේව විද්‍යාලයේ කවිඳු පතිරණ පුතණුවන්ට Thank you.
मगे बर उबे करे तिबे ने पुते उगक बर नृदन रतियत बे उगक बर नृदन रतियत बे गीत गायना करन अतर तुर अभी उत्साह करनवा पुंची कतांदर कीपे कुतो बट किया नेट ए कतांदर तुलीन बलापुरु तुएने अत्तम गीत वला अर्थे अपी गान्ना वगेम अपी हरी आसाई कतांदर हान हबे में कतांदर आसावे नहान पुलुआन कतांदर निवे अभी अम्मा वरुण गैन गुणकोतरम सज्जायने कलात पत्मन समाजे अम्मा वरुण के बंदु तत्वेक देने एनिसाई विद्वत कथा भाव वेदगात्वेने मंग हितु ईलंग संवादेट पिविसेन कलिन पुंची कथा वाक्यान सामान्यन वेडसटहनक निवेदके गुडक कथा करन्ने नै हबै मे टिकक वेनस वेडसटहनक एनिसा मे कथाव ऐत्तटम अत्विंदी कथावक दवसक ओहो दवसक मम निवसे इन्नकोट मगे गेदरट अम्मा केने केना टिकक वयसक अवुरुदु 60क वितर पेनुम तीन अम्मा केने दवल 11ट वितर अय निवसट एन्ने हुंदटम दहदियेन पेंगिला एव अय गेट्वेन अतुल्लु तन इंदन्म एकम वदनक पुनपुना कियना पुते मम हिंगन्नेक नेवे मम हिंगन्नेक नेवे मेहेम कियमिन अपे निवसट आपु अम्माट मम वाडी वेन्नम कियला किव्वा ऐ वाड़ी वेला कियनवा पुते मंग उदव्वा किल्ल गन्न तमाय हबै आवे एतकोट मगे अम्मा निवसे इंदन आवहम मंग अम्माट हरिला किव्वा अम्मे मे अम्माट ते एकक हदला देमु कियला अम्मा ते एक हदन्न गिय वेलाव तुल मे अलुतेन गेदरट आपु मे आगंतुक अम्मा आपु कारणे मट कियन्न पटन गत्ता पुते मगे मनुष्या मरिला दैन अवुरुदु 22क वेनवा मनुष्य मेरन कोट बालम दुवट अवृद तुनाय मट इन्ने दुवल तुंदेने दैन तुंदेनाम कसाद बेंदला लुकु दुव इन्ने मातर देवेनि दुव गमेम इन्ना बाल दुवट जयाय या रेल्वे महत्तेक बेंदला रत्मलाने इन्ने अद मंग आवे मगे विस्तर कियन्न नेवेई पुते मंग ए दरुवंट करदरयक वेन्ने नै हबै मंग वयस निसा दैन मट इस्सर वगे वैडपल करन्न बै गेवल वेड करला तमाय दारू उस्महत करे
දැන් මගේ ගෙදර වැඩ ටිකවත් මට කරගන්න බෑ. වත්ත පහල තියෙන ලිඳෙන් ගෙදරට වතුර ටික ගන්න වතුර මෝටරයක් ගන්න කීයක් හරි හොයා ගන්න ආවේ. ඒ කියනකොට මගේ අම්මා තේ එක හදලා ගෙනාවා. මං අත් දෙකෙන්ම තේ එක අරගෙන මේ ආපු අම්මට ඒක පිළිගන්වනකොට ඇය තේ එක ගන්න දික් කරපු අත වෙවුල වෙවුල අඬන්න පටන් ගත්තා. අපි වැරද්දක් කරේ නෑ. ටික වෙලාවක් අඬලා ඇය නැවිලා ගෞමේ වාටියෙන් කඳුළු පියදාගෙන දෙන්න රත්තරන් පුතේ තේ එක කියලා මගේ අතින් තේ එක ගත්තා අපේ හැමදුරෝනේ. අරගෙන එක හුස්මට වීගෙන වීගෙන ගියා. ඊට පස්සේ ඇය කියනවා මට ඊයේ දවස මතක් වෙලා දුක හිතුණා. මං ඊයේ පොඩි දුව බලන්න ගියා. සම්පකාරයට බඩු ඇවිල්ලා තිබුණා. සමෘද්ධි කාඩ් එකේ රුපියල් 500ට කඩල 500කුයි සීනි පැකට් දෙකකුයි අරගෙන ගියා. අතේ තිබුණු රුපියල් 20කට චොක්ලට් දෙකක් අරගෙන ගියා පුංචි උන් දෙන්නට. හැබැයි පුතේ මගේ දුව මට උළුවස්සෙන් ඇතුළට එන්නවත් දුන්නේ නැහැ. මොහිගා කාලා ගේන ඒවා මගේ දරුවන්ට එපා කියලා මට බැනලා මාව පන්න ගත්තා. මං යන්තම් දුවගේ ගෞම ඈතට කරලා පුංචි උන් දෙන්නගේ මූණ දිහා විතරක් බලලා හැරිලා ආවා පුතේ. කතාව දුකයි. අපි ඇයට උදව්වක් කළා. ඒ උදව්වත් අරගෙන මේ අම්මා අපේ ගෙදරින් එළියට බහලා කියපු කතාවට තමයි මට ගොඩක්ම දුක හිතුනේ. ඇය ආපහු හැරිලා කියනවා hina වෙලා බුලත් කහට බැඳුණු දත් ටිකක් පෙන්නලා පුතේ ලබන මාසෙත් සම්පකාරයට බඩු එනවා. කොච්චර පන්න ගත්තත් ලබන මාසෙත් මම දුවව බලන්න යනවා. අපේ හාමුදුරුවනේ මොකද්ද මේ අපේ සමාජයට වෙලා තියෙන්නේ? මාතෘත්වය ගැන අපි කොතෙක් කතා කළත් ඇයි මේ මාතෘත්වය අපිට හඳුන ගන්න බැරි වෙලා තියෙන්නේ? හසිත සමහර වෙලාවට අම්මා දරුවා හඳුනාගත යුතුයි, තාත්තා දරුවා හඳුනාගත යුතුයි, දරුවෝ ඒගොල්ලන්ව හඳුනාගත යුතුයි. මේ අන්‍යෝන්‍ය සහසම්බන්ධතාවය වඩා ශක්තිමත් කරන්න තමයි බුදුහාමුදුරු සිඟාලෝවාද සූත්‍රයේදී මේ දෙපාර්ශ්වීය යුතුයකම් ඉතාමත්ම සම මට්ටමකින් ගෙනාවේ. අද සමාජයේ දරුවන්ට අම්මලා තාත්තලා දැනෙන්නේ නැතුව ගිහින් තියෙනවා. ඒ වගේම අම්මලා තාත්තලව දරුවන්ට දැනෙන්නේ නැතුව ගිහින් තියෙනවා. මෙතන අර පරම්පරා වෛරයක් යම් පමණකට බලපාලා තියෙනවා මනෝමූල සාධකයක් විදියට. කොහොම හෝ වේවා හසිත මේ ඛේදවාචකයන් ගැන කියද්දී අපට දරුවන්ගේ ලෝකයේ දිහා බැලුවට පස්සේ අද මාතෘත්වයේ පිතෘත්වයේ රැකවරණය අහිමි වෙච්ච දරුවෝ අපිට මේ සමාජයේ ඕන තරම් මුණ ගැහෙනවා. දරුවන්ට අම්මා තාත්තා ගැන දැනෙන විදිය විතරක් මම මෙතෙන්දි කතා කළොත් පුංචිම කාලේ දරුවන්ට හිතෙනවා මේ ලෝකේ හැම දෙයක්ම දන්නේ මගේ අම්මා මගේ තාත්තා. ඇයි ඒ දරුවා අහන හැම ප්‍රශ්නයකටම අම්මා පුළුවන් විදියට උත්තර දෙනවා. ටික දවසක් ටික කාලයක් ගියාට පස්සේ දරුවා දැන් නම් අවුරුදු 4ක් 5ක් වෙනකොට අහන ප්‍රශ්න වලට අම්මට උත්තර දී ගන්න බැරි වෙනවා නේ පුතේ ඔක ටීචර්ගෙන් අහන්න මම දන්නේ නැහැ. එහෙම කියනකොට හිතනවා අපේ අම්මා සමහර දේවල් දන්නේ නැහැ. තව ටික කාලයක් ගියාට පස්සේ අවුරුදු 15ක් 16ක් වෙනකොට දැන් නම් ඊටත් කලින් ඒගොල්ලන්ට දැනෙනවා අපේ අම්මයි තාත්තයි මේ ලෝකෙ දෙයක් දන්නේ නැහැ කියලා. ඒ වියට අපි කියන්නේ හිරිමල් යවුන් විය, මල් වයස. මේ මල් වයස පහු වෙලා ඊට පස්සේ ඔන්න ටික කාලයක් යනකොට තමන්ට මග වැරදෙනකොට අවුරුදු 30ක් 35ක් වෙනකොට හිතෙනවා අපේ අම්මලා කියපු සමහර දේවල් හරිනේ කියලා. අවුරුදු 50ක් 60ක් විතර වෙනකොට දැනෙනවා අපේ අම්මලා කියපු දේවල් කොච්චර හරිද කියලා. ඊටත් පහු වෙනකොට අනේ මගේ අම්මද හිටියානම් කියලා දැනෙනවා. අර හිරිමල් යෝන් විය තුල අතරමං වෙච්ච දියණියකගේ ආත්මීය ප්‍රකාශනයක් තියෙනවා. ඒක කවියක්. හොඳට හිරට පේලි කරලා දර මිටියක් හැදුවා. අම්මා ඒක සීරුවටම මගේ ඔළුවේ තැබුවා. යන්න ඕන පාර කියලා හරි පාරෙන් එව්වා. ඒ පාරෙන් නොගිහින් මං මල් පාරෙන් ආවා. මොකද්ද මේ ධර්මිටිය? අපි මේ කතා බහ කරන දේවල් ආගම දහමෙන් ඉගෙන ගන්න සාරාර්ථයන් සංස්කෘතික උරුමයන් ටික දරුවගේ හිස මත තියෙනවා අම්මා. හැබැයි ඒක ධර්මිටියක් වගේ යාට දැනෙන්නේ.
ඒ ධර්මිටිය දන්නවා හැබැයි අම්මා ඒක හොඳ හිතින් තිබ්බා කියලා ඒ දැනෙන්නේ ටිකක් වැරදුනාට පස්සේ අවසානයේ ඇයි කියනවා දන්නේ කවුද මල් පාරේ කම්බි වැටක් තිබුණා කම්බි වැටේ පට ලැබිලා අලුත් ගවුම ඉරුණා දර මිටියේ මිටි ලිහිලා සී සී කඩ වැටුණා අම්මේ මං කියනකොටම බින් කලුවර වැටුණා අපි පෙන්නන මාර්ගයේ අර කම්බි වැට පෙන්නලා දෙනවා වැඩි හිටියෝ හැබැයි යෝන් වියට ආමන්ත්‍රණය කරන සමවයස් කණ්ඩායම් හෝ සමහර වෙලාවන් වලදී වෙනත් මාධ්‍යන් වෙන්න පුළුවන් ඒවට සම්බන්ධ වෙන ගොඩක් අය ඒ ටික පෙන්නලා දෙන්නේ නැ මේ මල් මාවතේ කම්බි වැටක් තියෙනවා කියලා යෝන් වියට ආමන්ත්‍රණය කරන උදවිය ඒ දියණියගේ කම්බි වටේ වැටේ පටලැවිලා අලුත් ගවුම ඉරුණට පස්සේ ඇයට තිබිච්ච වටිනාකම නැති වෙනවා අර සංස්කෘතික කාරණාවත් ඇයගෙන් ගිලිහිලා යනවා ඇයිට පස්සේ ආත්මයත් එක්ක පොරබදන ජීවිතයත් එක්ක උදයක් නැ පාන්දරම හිරු ගෙලසින්ද තිබුණා මල් පාරේ පෙති ගිලිහි සී සී කඩ වැටුණා අනේ ඉතින් මං හොඳටම ඉකි ගහ ගහ ඇඬුවා කඳුළු වලට hina වෙලා සමනලෙක් දිව්වා දියණියන්ලා සමනල්ලු ගැන විශ්වාස කරනවා බබරුන්ට වඩා අහිංසක චරිත තමන්ගේ ජීවිතයට හම්බ වෙයි කියලා හැබැයි සමනලයක් අරදී නැති වෙනකොට අලුත් ගවුම ඉරුණට පස්සේ ඒ සමනල්ලුත් ඒ කඳුළු වලට hina වෙනවා ඒ නිසා දියණියන්ලාගේ ලෝකයේ සුරක්ෂිතතාවය වෙනුවෙන් අම්මලා මහ වෙහෙසක් ගන්නවා තමන්ගේ ජීවිතය පරදුවට තියලා දෙවුන්දර තුඩු ඉඳන් පේදුරු තුඩුවට සර්වාභරණයෙන් සැරසිලා කාන්තාවකට යන්න පුළුවන් වෙච්ච රටක් අද වෙනකොට ඊට වඩා ගොඩාක් වෙනස් වෙලා අම්මා බලාගෙන ඉන්න පන්තියට ගිහින් එන දරුවා ගෙදර එනකන් ඒ සුරක්ෂාව පිළිබඳව ඒ දියණියන්ල සමහර වෙලාවට තමන්ගේ මග තමා විසින්ම වරද්දා ගන්නවා අධ්‍යාපනය වෙනුවෙන් අලුත් මෙවලම් අපිට පරිහරණය කරන්න වුණා හැබැයි අම්මලා තාත්තලා ඒ මෙවලම් ගැන නොදන්නා කම නිසා ඒ දරුව ඒවා වැරදි විදියට පරිහරණය කරා අපි ඒවයි ඛේද වාචක පහුගිය කාල සීමාව තුළ දැක්කා ඒ නිසා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ඛේද වාචකය නිකම් එකක් නෙමෙයි හසිත සමූහයක වගකීමක් අනිවාර්යෙන්ම අපේ හාමුදුරුවනේ සාමූහික වගකීම හැකි උපරිමයෙන් ඉටු කරන්නට තමයි මේ වසර 11ක් පුරාම අම්මවරුනේ වැඩසටහන ගම්නියම් ගම්සිසාරා ගියේ යන ගමනේදී හමු වෙන මව්වරු සිංහලද දමිළද මුස්ලිම්ද බර්ගර්ද අපිට කිසිඳු ભેදයක් තිබුණේ නැහැ එනිසාම ඒ සියලු දෙනා අපිට හමු වූ නිසා අප වැඩසටහනට මාතෘත්වය ගැන කියවෙන අපූරු දමිළ ගීතයකුත් එකතු කරගත්තා. මීළඟට ආරාධනා කරන්න සූදානම් වෙන්නේ අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දෙහාන අක්නුලට එවැගේම සමුද්‍ර දේවී බාලිකා විද්‍යාලයේ නිවනි දේදුණු දියණියට දමිළ ගීතය ඉදිරිපත් කරන්න. I'm gonna make it.
मगे असलट उन्होंने कंदुलु वलक्व गन्न बेरी उना ए मुनु वल पुंचिम वत सतुटक तिबुने ने ए मुनु वल कियला अवसान कर गन्न बेरी महा खेद वाचकयक तिबुना मेक अद इयक नेवेई अपिट कियला दुन्ने अपे अतम जन कथा वलत मे गन अपिट कियला दुन्ना अपे कन्यासूर्यनि पुंचि कथावक अपे जन कथा अतरेदी अपिट हंब वेनवा अम्मा केनेकुई ताता केनेकुई दवसक गेदर मुलुतेन गेई वैडाक करना वैडे तमाई इदा गाला इवर वेच्च पोल्गल काटुआ करगेन होंदट देपैत्त सुद्ध करना मितने टेनो पुंची पूता पूता एविल्ला अम्मा गेनुई ताता गेनुई यहानवा अम्माई ताताई मुकाद्द कराने इतकोट अम्माई ताताई कियनवा पुते आत्तम्मट देंग हुगाक वयसाई अतट गन्न कोप पिंगां बिमट दाला खडनवा एनिसा अत्तम्मट वतुर बोन्न देन्न अपि भाजनयक हदनवा पुता निशब्द व्यानवा यदा सवस अम्मात बलनकोट पुता पे इन्नने अवट विपरम करल बलना यतकोट दकीनवा गे पिलिकन्न पैत्ते पुता बार वेडक अम्मात गिहिल्ला बलनो पुता मुकाद्द करान्ने कियला अलुत गाला अवसान वेला तिबुनु पोल्काटु देकक होयागेन पुता ए देकम सुद्ध करनवा अम्मात अहनवा पुता मुकाद्द करान्ने मम पोल्काटु देकक सुद्ध करनवा मुकड़ पुते अम्मई ताताई दवसक वायसे हनवाने इदाट प्रयोजने टकान कन्या सूर्यनी अपि मे वेनस पटांगान्नोना मंगीताने गृहेन माई कोहमद अपि गेदर वेनस करगान्ने अदे कथाव मानित पैत्ते हरिल बैलूत अदापे कांता दिनिय अम्मा वरुंग दिनिय की लक्कियान पुलुवंग अपिट हरिम शोचनीय गत्तोत् लंकाव गत्तोत् सीट पनास देखक प्रतिशतय कांतावंगेन लभिन्ने नियोजनीय कराने वीदिवल कै गहन्न ओन्ने अपे बले अपे शक्तिय एहेम केल कै गहन्न ओन कालयक् निमी समाज जालातुल सरिसरन्न ओन कालयक् निमी अद अम्मला गत्तोत् गेवल वल बहु विलावट इन्ने जंगम दुरकथनीय प्रबल विद्युत मात्य तुनातेक जंगम दुरकथनीय रूपवाहिनीय परिगणकीय पुद सुन विला देतन पुद बीम विला इतन पांसल पल्लिय
වල්වැදිලා ජන හදවත් තුලින් දරුවන්ගේ හදවත් තුලින් කියන්න සෝචනීයයි මීට වසර කිහිපයකට කලින් සමීක්ෂණ වාර්තාවක කියනවා හිරගිවල් වල ඉන්න 90%ක් දහම් පාසලකට අඩියක් තියපු නැති දරුවන් හේතුව ඇයි ගෙදර දකින්නේ නැ ඔබේ දරුවන්ව ඔබ කියවනවා ඉස්සර අපේ කාලේ ඇහුම්කම් දුන්නා අපි සින්දුවක රසය ඇහුම්කම් දුන්නා නන්දාමාන්‍යන්ගේ සින්දු අපි ඇහුම්කම් දෙනවා නරඹන්නේ නැ නේද මගේ රත්තරන් දුවේ පුතේ අද ඔබේ දරුව ඔබව නරඹනවා සූචනීයයි කියන්න ඔබ කොහොමද ජීවත් වෙන්නේ ඔවුන් ඔබව නරඹනවා ඔවුන් කියවනවා ඒ තැනට ගේන්න එපා අර කිව්ව වගේ අර පොල් කටුව කතන්දරේ අද නිවිස්සල බලන්න අම්මල වැඩිපුර පුරම කාලය දෙන්නේ විද්‍යුත් මාධ්‍ය වලට දරුවන් ඒ තුල තමයි සැරිසරන්න පටන් ගන්නෙ ඊට පස්සේ කියන්න එපා අනේ හබ්බෙයිනේ අපේ සමාජයට වෙච්ච අරුමය කියලා කනකොකා වැහුනේ කොතනද එතනයි අපි සාර ධර්ම දරුවන්ට කියව යුතු තැන වල්වැදිලා යනකොට අපි අඩිපාර තමයි දරුව යන්නේ ඒ නිසා ඔබ සැරිසරනවා නම් විද්‍යුත් මාධ්‍ය තුළ අද බොහෝ අම්මලා අම්මාවරුන්ගේ දිනිය ඔබ දරුවන් ගැනද වැඩිපුර බලන්නේ එහෙම නැත්නම් සමාජ දාලා තුළ සැරිසරනවද අද වැඩිපුර අම්මලා ඇයි අපේ අම්මලාගේ ජීවිත අද සූචනීය වෙලා තියෙන පෞල් පසිබිම අරගෙන බාන් අද මල්මාවතේ හම්බ වෙලා උසාවියේ දෙන්න දෙපැත්තට යන පෞල් සංඛ්‍යාව 400යි මේ මගේ උත්තරීතර දේශයේ පූජනීය බිමක් උත්තරීතර බිමක් ආගම් හතරක් රජ කරන රටක් අමුවා මේ චූටි දරුවන්ව දූෂණය වෙලා යන රටක් අපි අවදි වෙ යුතු කාලේ ඇවිල්ලා මේ හඳන්න දෙන්නේ පාර කිව්ව වගේ මේ රට ලස්සන රටක් තඹ පන්නිය ඉන්දියන් සාගරයේ මුතු ඇටය හරිත භවන ලක් දෙරණ අදුරදර්ශි පාලකයන්ගේ මෙහෙය බීම් වලට අපි කම්පා නොවිය යුතුයි අපි හඬක් නගන්න ඕන කොහොමද විශ්වීය හඬක් මවක් හැටියට අපි නගන්න ඕන හඬක් අනිකා ගැන හිතන්න අපි පුරුදු පුහුණු විය යුතුයි එතකොට අපේ දරුවෝ හිතනවා අනිකා ගැන මිනිස් අම්මලා කණ්ඩායමක් ඉන්න තැනකට බූම්බයක් වැටුනොත් ඒ දරුවොත් එක්ක ඉන්න තැනකදී මිනිස් අම්මලා මොකද කරන්නේ මොකද කරන්නේ මිනිස් අම්මලා තමන්ගේ දරුව හොයාගෙන යනවා බූම්බෙන් තුවාල වෙන එක ගැන හිතන්නේ නැහැ ඒ උදාහරණ දෙනවා වඳුරු අම්මලා ටිකක් ඉන්නවා පැටියන් සමග ඒ ඉන්න තැනකට බූම්බයක් වැටෙනවා වඳුරු මොනවද කරන්නේ අහු වෙච්ච පැටියව අරගෙන දුවල යනවා මිනිස් අම්මලා අතරයි අම්මලාතර තියෙන වෙනස බුද්ධිමය හැකියාව තියෙන කාටද ඥානෙ තියෙන කාටද ප්‍රඥාව තියෙන කාටද ඥානීය අභිභව යන ප්‍රඥාව අදා පිට නැහැ අපි අවදි වී තු කාලය ඇවිල්ලා මගේ රත්තරන් දුවේ ඔබ හිතන්න ඔබේ පවුල අවදි කරන්න ජංගම දුරකථනය නෙමෙයි රූප වාහිනිය නෙමෙයි පරිගණකේ නෙමෙයි එක්තරා තාත්ත කෙනෙක් මාත්‍යක බෙදා ගන්න අත්දැකීමක් අම්ම වැඩ හැරිලා එනවා ඇවිල්ලා උයනවා උයලා සෙටියකට එනවා කෑම කනවා දරුවන්ටත් කවනවා රූප වාහිනිය බලනවා ඒ බලලා එතනම නිදිනවා ඒ තාත්තා මගෙන් අහනවා මගේ රත්තරන් සිස්ත අම්මේ මගේ අම්මේ මගේ අද්දික අල්ලලා කියනවා මට කියන්න මං කාත් එක්කද විවාහ ජීවිතේ ගත කරන්නේ අද අම්මලාගේ තැන එතනයි එනිසා අපි වීරෝදාර අම්මලා ගැන කතා කරනවා අම්මා වරුන්ගේ යුගය ගැන කතා කරනවා මේ ලෝකේ වෙනස් කරන්න ඕන කියලා කතා කරනවා වෙනස් කරන්න නම් ඔබෙන් පටන් ගන්න අවදි වෙන්න අද ගෙදර ගිහිල්ලා මේ රාත්‍රියේම මේ සන්ධෑවෙම මගේ පවුලට මම පහනක් වෙනවා මේ සමාජ පසුබිම තුල තියෙන අන්ධකාරය මම පළවලා හරිනවා තාගෝර්ගේ කවියක කියවෙනවා ඉර බැහැගෙන යනකොට ඉර කතා කරලා අහනවා මුළු මහත් විශ්වයෙන්ම සමාජයෙන්ම අහනවා දැන් කවුද මගේ
කාර්තව්‍ය කරගෙන යන්නේ ඉර කරපු ඩියුටි එහෙම නැත්නම් ඒ කාර්ය දැන් කරගෙන යන්නේ කවුද කියලා මුළු මහත් විශ්වෙම තුත්මින් බූත වෙලා බයෙන් ඇලිලා නිස්සබ්ද වෙ ඉන්නවා ඒ අතරේ කවිය සඳහන් වෙනවා එක මැටිපහනක් නැගී සිටලා කියනවා මෙන්න මම මම ඉර වෙන්න මට ඉර වෙන්න බෑ ඒ කොහේ හරි මුල්ලක තියෙන අන්ධකාරය පළවල හරින්න මම මගේ එළිය පතුරවනවා මගේ රත්තරන් අම්මේ රත්තරන් දුවි මට ඔබ මගේ දරුවෝ අවදි වෙන්න මේ සමාජය වෙනස් විය යුතුයි මේ රටින් පැනලා යන එක නෙමේ ප්‍රශ්නය හැමෝම කියන අපේ දරුවන්ට තැනක් නැ තරඟකාරීත්වය මගේ දරුවා ගැන විතරයි හිතන්නේ මුළු මහ සමාජෙම ගැනම හිතන්න බෑ එච්චරට අපි පටුයි හිතන්න පුතේ මගේ දරුවා රට පටවන්න නෙමේ මේ භූමියේ මගේ අවසාන හුස්ම පොඳ දක්වා මගේ දරුවන්ට මේ භූමිය වෙනුවෙන් පිනී සිටින්න මේ දේශීය උත්තරීතරත්වයට හඳගාල කතා කරන්න හදපුතින් වීදිවල අයිතිවාසිකම් ඉල්ලලා කතා කරන දරුව වෙන්න එපා ඔබේ දරුවන්ට හිතන්න යමක් දෙන්න ඒ දිනේ අදයි කාන්තා දිනේ අද මගේ දරුවා මම හදනවා ඒ දකින්න දරුවා දකින්න අනිත් අය කියයි බලන්න අරේගේ දරුවා කොච්චර හොඳයිද ඔබේ දරුවෝ ඔබේ ගමට මිනිපානක් කරන්න ඔබේ පන්සලට ඔබේ පල්ලියට ඔබේ කෝවිලට මිනිපානක් කරන්න සැරිසරන්න දෙන්න ආගමින් ධාමෙන් ඈත් කරන්න එපා ඔබ දන්නවා ස්ටීව් ජොබ්ස් ඇපල් පරිගණකයේ හොයාගත්ත පුජ්‍යලයා එයාගේ රටේ ඉඳලා මට මතකයි හැටියට නම් 1972 ඉන්දියාවට එනවා භාවනාව සඳහා ඔබ දරුවන්ව ධර්මයෙන් ඈත් කරන්න එපා ස්ටීව් ජොබ්ස් ඇපල් පරිගණකය හොයාගත්ත කෙනා ඇපල් ෆෝන් එක අපි කනේ තියාගෙන කතා කරනකොට මහ උජාරුවට අපි කතා කරන්නේ ලක්ෂය පන්නලා ෆෝන් එකේ මිල ඒ පුජ්‍යලේ කවුද අනාථයෙක් පාක්කේ නිදාගත්තා කොකා කොලා ටින් එකතු කරලා විකුණා ඇපල් වතුල වැඩ කළා නමුත් යා තනියම කියනවා ඉතුරු කොටස පරිගණක ඉතුරු කොටස නිර්මාණය කරන්න මගේ හදවත නිදහස් වෙන්න ඕන නිදහස් වෙන්න නම් මට භාවනා යෝගී වෙන්න ඕන ඔහු තෝරගන්නවා ඉන්දියාවට එන්න ඔහුගේ ජීවිත කතාව කියවල බලන්න ඉන්දියාවට එනවා අවුරුදු දෙකක් භාවනා යෝගීව ඉන්නවා ඒ ඉඳලා 1974 මගේ මතකේ හරිනම් අප්‍රේල් මාසේ පළවෙනිදා ඉතාම වේගවත් පරිගණකයේ ලෝකයට හඳුන්වලා දෙනවා විදායක නිලධාරියෙක් වෙනවා ඌ අදටත් ඉන්න ප්‍රධාන පෙළේ විදායක නේද ඔහුට තාම පරද්දවන්න කෙනෙක් හිටියේ නැහැ ඇයි අපේ දරුවන් එසේ කරන්න බැරි ඇඟිල්ලෙන් හඳ අල්ලන දරුවන් තරඟකාරී ලෝකයකට යොමු කරන්න එපා මගේ දරුවෝ වෙන්න ඕන මෙහිම මගේ කියන අදහස ඉවත් කරන්න අර වඳුරු රැලි අම්මා කරපු අම්මලා කරපු කාර්යය ඔබට කරන්න පුළුවන් නම් මේ ලංකාව දිනනවා ඒකාන්තයි හිතන්න එපා මේ රටින් පැනලා යන්න කවදා හරි දවසක අපි ඉතුරු වෙලා මේ භූමිය මේ ලස්සන දිය ඇලි මේ මුතුන් මිනික් තියෙන මේ භූමියන් පළදරන කෙත් අපි ආරක්ෂා කරගත යුතුයි අනිවාර්යෙන්ම එවෙනුවෙන් තමයි අපි අමාවරණයේ වැඩසටහන තුලින් ආකල්පමේ වෙනසක් සමාජගත කරන්නට උත්සාහ කරන්නේ. මීළඟ මවුගුණ ගියත් හරි අපූර්වයි. කඳුළු හෙලා නැඹිලියට සහල් ගරණම් අවරුන් ගැන කොළඹ විශාක විද්‍යාලයේ නිර්මාණි තත්සරා ඔබට ගයාවේ. कंदलू हिला नेंदिलियट स
विदुहलपति दरुआ दिहा बालपोहाम दरुआ कहाट गहुनु किलुटु गावुमा केंदगेने इन्न इतरं पिरिसिदु नेती पांतिये केलवरक इन्न दरुए अते तियनवा कोलेया कुंडी करला विदुहलपति तुमा गिहिल्ला ए कोले इल्लनवा दियनिय देन्नी ने सरकरला इल्लनवा देन्नी ने वडात सरकरला इल्लनवा एकवारम दियनिय मेस उड़ट कोले आतारीना ए कोले तिबुने कौरु दीपुलियु मक्ने वे ए कोले तिबुने दियनिय दवसक तमंगे हितट अतिवेच्च सितुविली लियपु कविपांतिया हेतु वेला तिबुने देक श्रेणिये दि अम्मा मियगिय दवसे अतिवेच्च हंगीम तमाई अय कवियट नगला तिबुने मं हितनवा अपे अध्यक्ष जनरल तुमियट ओब तुमियगे अदहस दैक्वीमट पिविसेन्न ए कविय सिहि गन्वन्न मे दियनी अध्यक्ष जनरल तुमियार अम्मा मियगियपु दवस मेन्न मेहेम लियला तिबुने
ලස්සන තරුණ තුපියාන තරහින්දෝ අම්මේ පෙට්ටියකට වෙලවතරම් දිගුනින්ද කම්මේ ආයෙත් නම් මම දඟ වැට කරන්නේ නෑ අම්මේ චූටි දුවේ කියා මෙමට අමතන්නකෝ අම්මේ අද හවසට නොයන ගමන් යනවලු ඔබ අම්මේ මේ ඔක්කොම කියන්නේ බොරු නේද මගේ අම්මේ මා තනි කර ඔබ දුරකට යන්නේ නෑ අම්මේ බුදු සරණයි ගිහින් ඉන්න තරහක් නෑ අම්මේ ඇගේ මේ කවි පන්තිය ඇයට අම්මලා ගොඩාක් ගෙනත් දුන්න අධ්‍යක්ෂ ජනරාල්තුමිය කුළු පාසලේම ගුරුවරු ඇයට අම්මලා තාත්තලා වුණා අද ඇය පොත් හතක් ලියපු අපූරු කිවිඳියා අම්මගේ මතකයත් දරුවන්ව වෙනස් කරනවා අනිවාර්යෙන්ම ඒ සහකම්පණය ඒ සංජානනීය කියන ලක්ෂණ දරුවෙකුට බොහෝ වෙලාවට එන්නේ අම්මගෙන් ඒ සංස්කෘතිය අත්පත් වෙන්නේ අම්මගෙන් ඒකට මහා දෙවන්ත සංස්කෘතියක් අපේ තියෙනවා අද වෙනකොට බොහෝ දෑ කන පිට පෙරෙලා තියෙන්නේ අපි කියනවා ඒකට ජනවහරෙදි අබුද්දස්ස කාලේන කජ්ජේන පුහුලං කියලා ඒ කියන්නේ අබුද්දස්ස කාලෙට කජුගෙඩිය ගහේ පුහුලම බිම එහෙම වෙන්න බෑනේ හැබැයි අබුද්දස්ස කාලෙට එහෙම වෙනවා ඒ කියන්නේ දැන් ඔක්කොම කන පිට පෙරෙලා තියෙන්නේ බොහෝ වෙලාවට ගෙවල් වල තීන්දුව తీරන ගන්නේ දරුවෝ දෙමව්පියෝ දරුවන්ට බයයි දරු දෙමව්පියන්ගේ අභිමානය කියන එක මවකගේ තියෙන අභිමානය කියන එක මේ සමාජ ක්‍රමයේ ඇතුලේ මහා දවැන්තව දිය වෙලා ගිහින් තියෙනවා ඉස්සර අම්මා කෙනෙක් බලපුවාම ඒ ඇස් වලින් දෝරේ ගලන ආදරය අද අම්මා කෙනෙකුගේ නැහැ බොහෝ වෙලාවට හේතුව ඇයි කාර්ය බහුල වෙලා ඇයට හිතන්න වෙන දේවල් තියෙනවා ගෝලීය ප්‍රශ්න පවා ඇයි හිතනවා මේ ළඟ ඉන්න දරුවගේ ප්‍රශ්න ටික තේරුම් ගන්න තරම් විවේක බුද්ධියක් නැහැ දැන් පරිවාස කොමසාරිස්තුමා මෙතන ඉන්නවා සුදීර නිලංග විතාණයන් දැන් ළමා නිවාසවල තියෙන ප්‍රශ්න ගත්තාම මුලට මුලට ගිහින් බලපුවාම දරුවා හුදකලා වීම මේ විස්තෘත සමාජයේ ඇතුලේ මේ 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 මා දැවැන්ත ප්‍රශ්න තියෙන සමාජයේ ඇතුලේ දරුවා හුදකලා වෙනවා එතකොට ඉස්සර දරුවෝ 10 12 19 හැදුවා අම්මලා එතකොට ඒ ගෙදර ජීවිතයත් ගැහණියකගේ මහ සුන්දරයි ගැටුම් තියෙනවා අගහිඟකම් තියෙනවා සියල්ල තියෙනවා හැබැයි අර විඳීම කියන දේ විඳවන් නැතුව ජීවිතේ විඳිනවා කියන දේ දවැන්තව තිබුණා ඒ සරල අල්පේච්ඡ සමාජ ක්‍රමය අද වෙනකොට අපි සංකීර්ණ කරගෙන තියෙනවා ගෙදරකට ගිහාම මට මේ මෑතකදී අම්මා කෙනෙක් හම්බුණා සිංහල වෙද මහත්තයෙක් ගාවට ඇවිල්ලා මම ඒ අම්මගෙන් අහනකොට මොකද මේ ආවේ කියලා මේ කකුල තැල්මක් අනේ නෝන මහත්තයෝ මං ඇහුවා අයියා මේ වැටිලාද අනේ නෑ වැටිලා නෙමෙයි ගෙදර ඇවිදිනකොට ගෙදර බඩුවල හැප්පිලා කකුල තැගිලා තියෙන. ඒ කියන්නේ සමහර ගෙවල් තියෙනවා බඩු ගොඩ ගහගෙන. ඒ කියන්නේ අපි ගොඩාක් දේවල් ලෝකෙට පෙන්වන්න යන්නේ ආධ්‍යාත්මික සංවර්ධනය එක්ක නෙමෙයි භෞතික සංවර්ධනයත් එක්ක. ඒක අපේ රටක් වශයෙන් ගත්තත් ඒක තියෙනවා. එතකොට මේ අම්මාවරුණිය වගේ වැඩසටහන් වලින් කියන්නේ ඒ ජන විඥානයේ නැවත පුබුදුවාලන එක. ඒක පූදින්න ඉඩ අරින එක. එතකොට මේ ජන විඥානයේ පිරිදුනාට පස්සේ ඇත්තටම මේ සමාජ ක්‍රමේ යන්න ලේසි මහා ගොඩක් දේවල් අපි කරන්න අවශ්‍ය වෙන්නේ මේ කියන සැබෑ යථාර්ථයත් එක්ක ඉස්සරහට යන්න වෙනවා අද වෙනකොට සුශක්තිය විශ්වාස නොකරන යැපුම් මානසිකත්වයේ විශ්වාස කරන ජන සමාජයක් බවට පත් වෙලා තියෙනවා මම සමාජ සේවා අධ්‍යක්ෂක වශයෙන් වැඩ කරන කාලේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මම වෙන රාජකාරියකට ගිහින් ඉන්නකොට අම්මා කෙනෙක් එනවා ඇවිල්ලා බහිනවා ත්‍රිවිල් එකට 300ක් දෙනවා රුපියල් 250 මහජනාධාර ගන්න මිනිස්සු කියන්නේ පින්පඩිය කියලා අපි කියන්නේ මහජනාධාර කියලා එතකොට ඉස්සර ගම්වල අම්මලා අප්පච්චිලා තුන් වේල කෑවේ නැතත් කෑවද කියලා හදි කෑවා කියනවා
කොච්චර අභිමානයක් තිබ්බ ජන සමාජයක් මේක. හැබැයි මේ සුබසාධනවාදී රාජ්‍ය සංකල්පයේ ඇතුලේ අපි හැම වෙලේම අනිකාමත යැපෙන සංස්කෘතියක් ඇති වෙලා තියෙනවා. ඒක දරුවන්ටත් යනවා. එතකොට අම්මා කෙනෙක් කියන්නේ මහා පෞරුෂයක් එක්ක තියෙන මහා දැවැන්ත මට නම් හිතෙන්නේ නිකන් සීගිරිය මහා පිදුරු තලාගල කන්ද වෙල් යායක් වැවක් වාගේ අහස පොළොව වාගේ අම්මා කියන්නේ මහා දැවැන්ත චරිතයක්. ඒ අම්මා අද පොඩි වෙලා ඒ අම්මා ගොඩාක් පොඩි වෙලා ලොකුවට දරුවන්ට පේන්නේ නැහැ අම්මව. අම්මා අපච්චි ලොකුවට පේන්නේ නැතුවාම දරුවොත් පොඩි වෙනවා. මේ සමාජ දැන් දශක 7ක් තිස්සේ පොඩි වෙලා පොඩි වෙලා පොඩි වෙලා පොඩි වෙලා මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. ඒක නැවත ආපහු පූදින්න ඉඩ දෙන බිමක් තමයි අම්මාවරුනේ කියන්නේ. අනිවාර්යෙන්ම අදහස් දක්වීමත් එක්ක මීළඟ මවුගුණ ගැයුමට සපුගස්කන්ධ මහාවිද්‍යාලයේ සඳිල් සංසිත් උදා සූදානම්. දවසක් පැල නැති හේනේ අකාල මහා වැහි වැටෙද්දි අම්මගේ සරණ තමයි අපට තිබෙන එකම පිළිසරණ. කාන්තා දිනේ වෙනුවෙන් අප කිනා අමවරුණේ වැඩසටහනේ සමාප්තියට ආසන්න වෙද්දී මේ අපූර්ව සංකල්පයේ නිර්මාතෘතුමන්ට අද වැඩසටහන වගේම අමවරුණේ ගමන් මාර්ගය පිළිබඳව
කියන්නට තිබෙන්නේ මොනවාද ලොකු සතුටක් ඔබතුමාට අද දැනෙනවා ඇති ඔව් සතුටුයි අසිත මේ සමහර වෙලාවට මේ අම්මා ගැන කතා කරන නිසා නිතරම සමහර අයට හිතෙන්න පුළුවන් අපේ තාත්තලට එහෙම මේ ඇයි මේ තාත්තල ගැන කතා නොකරන්නේ කියලා හැබැයි අපි දන්නවා ඒ තාත්තල එහෙම හිතන්නේ නැති හේතුව ඇයි එහෙම හිතන්නේ නැත්තේ මම මගේ තාත්තට ගොඩක් ආදරෙයි මොකද ඒ ආදරණීය රත්තරන් තාත්තා නිර්මාණය වෙන්නේ තවත් ආදරණීය රත්තරන් අම්මා කෙනෙක්ගෙන්නේ ඒ නිසා අපි මේ වැඩසටහන අම්මා වරුණේ කියන ඒ නමින් ඒ මහ ප්‍රබල වචනයක් ඒ අකුරු කීපයක් මේ වැඩසටහන ඉදිරියටම අරගෙන යන්න ඕනේ මම හිතියත් නැතුණත් මං හිතනවා අර්ථපූර්ණ වෙච්ච වැඩසටහනක් හැටියට මේ වැඩසටහන මේ සංකල්පය ඉදිරියට අරන් යන්න ඕනේ ඇයි එහෙම අරන් යන්න හේතු දැන් දශක කීපයක ඉඳලා ලංකාවේ වැඩිහිටි නිවාස සංඛ්‍යාව එන්න එන්න වැඩි වෙලා අපේ හාමුදුරුවනේ මේ වැඩිහිටි නිවාසවල ඉන්නේ වෙන කවුරුවක්වත් නෙවෙයි දරුවෝ නිර්මාණය කරපු ආදරණීය රත්තරන් අම්මලා තාත්තලා එතනදි ඛේදනීය තත්ත්වය කියන්නේ කනගාටුදායකම තත්ත්වය කියන්නේ වැඩිහිටි නිවාසයකට ගියාම පස්සේ වැඩි හරියක් දකින්නේ අම්මලා 85%ක් විතර දකින්න අපි ආදරණීය අම්මලා දරුවෝ නිර්මාණය කරපු මේක ඉතාමත්ම ඛේදනීය තත්ත්වයක් මේ තත්ත්වේ ඉතා ඉක්මනින් අපි වෙනස් කරන්න ඕනේ ඒකට තමයි කාන්තා ළමා සංවර්ධන අමාත්‍යාංශය පෙරට ආවේ අනිවාර්යෙන්ම ඒ කාර්ය උදෙසා ඔබතුමන් වගේම රාජ්‍ය නිලධාරී නායකත්වයේ ගරු ලේකම්තුමියගෙන් නිබන්ධව ලැබෙනවා වැඩසටහනේ සමාප්තිය සඳහා කාන්තා දිනයත් නිමිති කොටගෙන තම කෙටියෙන් උනත් ඔබතුමියගේ අදහසක් අපිට අවශ්‍යයි හසිත ඊටාම කෙටියෙන් උනත් පුළුල් විෂයපතයක් ආමන්ත්‍රණය කරන අපේ අමාත්‍යංශය වෙරළුපියේ සොහයුරිය කියපු තාගෝර්තුමා ලියන්න උත්සාහ කරපු ලෝකය පටු අදහස් කියන පෞරෙන් කැබලි වලට බිඳිච්ච නැති ලෝකය ප්‍රඥාව ඉක්මවා යන ආනන්දයකට ආමන්ත්‍රණය කරන ලෝකය බුද්ධිය ඉක්මවා යන ප්‍රඥාවේ ප්‍රතිභාවයේ වෙනුවෙන් පහුගිය අවුරුද්ද පුරාවට අපි මොනතරම් වැඩ කටයුතු කළාද විශ්වයට පත් වෙන ආපස්සට හැරිලා බලනකොට පුදුම විදිහට ජාතික සහ ජාත්‍යන්තර ප්‍රතිපත්තීන් අපි ආමන්ත්‍රණය කරනවා වගේම අනපනත් කාන්තා කමිටුවත් එක්ක එකතු වෙලා කාන්තාවගේ එදිනෙදා ප්‍රශ්න කාන්තා කාර්යංශයත් එක්ක එකතු වෙලා ක්ෂුද්‍ර මූල්‍ය ණය ඇයගේ විඩාව ඒ දේවල් ආමන්ත්‍රණය කරනවා වගේම කිසිසේත් ස්පර්ශ කර නොකල විෂයපතයන් අපි ස්පර්ශ කළා වේශ නිරූපණය මේ කාන්තාවන්ගේ තියෙන රූපලාවන්‍ය වැඩ කටයුතු කාන්තාවන්ගේ ඡායා රූප ශිල්පය මේ වගේ කාන්තාවන් සඳහා රාජ්‍ය අවධානය අඩුවෙන් යොමු නොවුණු විෂයපතයන් ගොඩක් අපි අද මේ වේදිකාවට ගෙනාවා ඒ වගේමයි විශේෂ අවශ්‍යතා තියෙන කාන්තාවන් ඒ අය වෙනුවෙන් අර පොලේ ස්ථාන දෙකක් අපි ගිය වෙලාවෙ වෙන් කළා ඉතින් මේ විදිහට බලනකොට මේ වෙරළුපේ සොහොවිරිණී අපි ඉරට වගේම මැටි පහනටත් ගෞරව කරපු අතීතයක් ඒ නිසා ඊටාම ආඩම්බරයි ඊටාම සතුටුයි පහුගිය අවුරුද්දේ ඒ දැවැන්ත ක්‍රියාන්විතයට අපිට එකතු වෙච්ච හැම දිනාටම බොහොම ස්තුතියි කියලා කියන්න මම මේක අවස්ථාව කරගන්නවා ඒ වගේමයි ලබන අවුරුද්දේ අම්මා වරුන්ගේ වැඩසටහනේ ආශිර්වාදයත් එක්ක අපි ඉදිරියට යන මේ ගමන ඔබතුමා කිව්වා වගේ අනිත්‍ය ඉදිරියේ අපි කවුරු කවර භූමිකාවන් වලට වෙනස් වුණත් මෙවන් වූ ආනන්දනීය වැඩසටහන් ඉදිරියට ගලාගෙන යන තරමට මේ රට වාසනාවන්ත වෙන්න කියලා මම ආශිර්වාද කරනවා. ඒ වාසනාව අම්මාවරුන් හැටියට අපේ දරුවන් වෙනුවෙන්. අනිවාර්යෙන්ම. මේ ආශිර්වාදයත් එක්කම අපි අම්මාවරුනේ වැඩසටහනෙන් සමුගෙන යන්න සූදානම් වෙන්නේ අම්මාවරුනේ වැඩසටහනේ තේමාව සමගින්ම සම්බන්ධ වන අපූර්ව ගැයුමක් එක්කමයි. අම්මාවරුන් මිහිපිට වසනතෙක් දරුවන්ට සරණ වෙනවා පමණක් නෙවෙයි එතනින් ඔබටත් ඇගේ සරණ සදාකාලිකවම දරුවන් විශේෂයිමයි ඒ උත්තරීතර මාතෘත්වයට උපහාරයක්ම වේවා
गीत गायनेट आराधने सौंदर्य कला विश्वविद्यालय अनुराधिका विंध्या दियनियत इवगे मद दिनेदी मे वेडसटहन सौंदर्यात्मक करन्नट मेतुम मेदीप नवीन कृषान ईशान धर्मरत्न कविंदु पतिरत्न नीप निर्वाण सदेव गीसर विमुक्ति अकलंक सयुनी नवोदया कनिष्क दिलशान मोहम्मद नलीम समग लंदु सेट्टी नायक वादनेन सहायुना ए सियलु दरुवन्व सिहि गन्वमिन अपि अम्मावर्णे वेडसटहनट अद निमाव सटहन करनवा मे अम्मावरुन गैन अपूरु गैयुमत् समगेन Thank you.
අම්මා වරුනේ